අන්‍යෝන්‍යසේවරුන් සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් අද දවසෙත් ඔයාලම එකතු වෙලා ඉන්නේ ඉනාරා කොරියන් ඇකඩමි ආයතනය විසින් ගෙන එන 2024 කොරියානු භාෂා විභාගයේ සඳහා සූදානම් කරන පාඨමාලාවේ 3 වෙනි කණ්ඩායමත් එක්ක. දැන් අද දවසෙත් අපේ කණ්ඩායමත් එක්කන් අලුත් සමාජිකයෝ ටිකුත් එකතු වෙලා ඉන්නවා. එකට්ටියවත් මම ආදරෙන් ඔයාලව පිළිගන්නවා. හරි. එතකොට අද දවසේ දැන් අලුත් කට්ටියට තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් ගිය සතිය අපි කතා කරුවා පළවෙනි කොටස ගැන. ඔයාලට තියෙන්නේ ඒ කොටස විතරයි බලන්න. ඒකේ මම වීඩියෝ එක ඔයාලට දෙන්නා අලුත් කට්ටියට. ඒ වීඩියෝ එක බලලා ඒ අකුරු ටික පුරුදු වෙලා අද ඉඳන් මේ පටන් ගන්න තැන ඉඳන් ඉදිරි ඊට වැටි කටු ටික කරන් ගියා නම් හරි. ඊට පස්සේ ඔයාලට නැවත අලුත් පන්තියක් ආරම්භ වෙනකොටත් ඒ පන්තියටත් ඇවිල්ලා ඔයාලට ඒ කණ්ඩායමත් එක්ක යන්නත් පුළුවන් මේ කණ්ඩායම එක්ක යන්නත් පුළුවන් අලුත් කට්ටියට. පැහැදිලිද මම කියපු දේ? දැන් ලබන සතියේ ගිය සතිය අපි කෙරුවේ පළවෙනි කොටස විතරයි. පළවෙනි අපි අකුරු 10යි කෙරුවේ. අකුරු 10 පුරුදු වෙන්න මම වීඩියෝ එක ඔයාලට දෙන්න අලුත් කට්ටියට. මේ කියන්නේ ගිය සතියේ ක්ලාස් එකේ හිටපු ළමයිට නෙමෙයි. මේ නෑ ගිය සතිය අපි කෙරුවේ නෑ ඊපෙද සතිය නේද? ගිය සතිය අපි කෙරුවේ නෑ මේ අපේ තිබ්බ අන්තර්ජාල සම්බන්ධතාවයේ. ඔන්න කවුද අඳින්නේ? කවුද පොඩි ළමෙක් ඇවිල්ලා ඉන්නේ? පොඩි ළමයි කවුරු ආ ඉන්නවද? චූටි බබෙක් එහෙම ඇවිල්ලා ඉන්නවද ක්ලාස් එකට? ස්ක්‍රීන් එක තියෙන පුතේ මට පාවිච්චි කරන්න. ඔයාලට පාවිච්චි කරන්න එහෙම නෙමෙයි. තේරුණාද? स्क्रीन के अंदे पा पोटी लम्बाई कवरूत इन अदने दास लम्बीचर आई को लम्बाई दास लम्बर आई ना හරි එතකොට දැන් අද දවසේ 14 දිනේ දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ කණ්ඩායමේ තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා නැහැ. මේ දැන් අලුත් කට්ටියට කරන්න තියෙන්නේ දැන් මම දෙන්නම් ඒ වීඩියෝ එක ගිය සතිය අපි කරපු වීඩියෝ එක. ඒ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා බලන්න බලලා ඉවරලා මේ අකුරු ටිකත් පුරුදු වෙන්න. අනිත් කාරණේ තමයි පුතේ පන්තියට ආපු ගමන් ඔයාලා සමහර විට මේ දැන් වෙන්නේ නැති zoom එක පාවිච්චි කරන්නේ. තේරුණාද? ඒක තමයි ওই පොඩි පොඩි වැරදි සිදු වෙන්නේ. මයික් එක තියෙනවා නේද? තමන්ගේ යට තියෙන ෆෝන් එකේ යට තියෙන මයික් එක තියෙන එක අන්න එක ඕෆ් කරගන්න. නැත්නම් ඔයාලා මයික් එක ඔන් කරන් හිටපුවාම අනිත් කට්ටියට අහන් ඉන්න කට්ටියට සද්දේ ඇහෙනවා. එතකොට ඒ කට්ටියට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අපි පොඩ්ඩක් අපි අද ඉන්න කට්ටියත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. ඉන්නවා ඉනේස් මදුසංක ඉන්නවා. ඔයා පුතේ ගිය සතියේ ක්ලාස් එකට හිටියද? ගිය සතිය කියන්නේ අපි ගිය සතිය නෙමෙයි ඉපිද සතියේ ක්ලාස් එකට හිටියද? ඔව් සර්. හිටියා. හිටියා. 235 1235 එයා හිටියද? නෑ සර්, අද තමයි සාභාගි. තමයි ආන්නේ. එතකොට ඔයාට පුතේ කරන්න තියෙන්නේ මම ගිය සතිය අපි කරපු ක්ලාස් එකේ වීඩියෝ එක මම දෙනවා. මේ අන්න ඒ වීඩියෝ එක බල බල අකුරු 10යි තියෙන්නේ පුරුදු වෙන්න. ඒ අකුරු 10 පුරුදු වෙන්න. තේරුණාද? අද ඉඳන් මේ සතියේ ඉඳන් මේ යන ක්ලාස් එකේ මෙහෙම යන්න පුළුවන්. ඔයාටයි නැවත ඕන නම් ඊගාව සතිය වල වගේ නැවත අලුත් ක්ලාස් එකක් පටන් ගන්නවානේ. ඒ ක්ලාස් එකත් එක්ක ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට ක්ලාස් දෙකකින් ඔයාට කවර් වෙනවා ඔයාගේ වැඩේ. තේරුණාද? දිනේසි කොහමද දිනේෂ්? ඇහෙනවද? ඔව් සර්, ඇහෙනවා. ඇහෙනවා. දැන් මොකද තත්ත්වය? දැන් අකුරු ටිකක් එහෙම පුළුවන් දෙහෙන්නේ? පුළුවන් සර්. පුළුවන් නේද? එතකොට කවුද අය ඉන්නේ? දිනේෂ් මදුසංක ඉන්නවා. දිනේෂ් මදුසංකට කොහමද? හොඳයිද? පුළුවන්ද දැන්? අද දා පුතේ ගිය නෑ ගිය සතියකට හිටියා. එතකොට ඒකේ දැන් අකුරු ටික එහෙම පුළුවන්ද? ඒව අධ්‍යයනය කරාද? ඔව්. හරි. ඔව් සර්. හරි. එතකොට ඒ අකුරු ටික දැන් පැහැදිලිව ලියා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි. එතකොට කවුදා ඉන්නේ? දිනු තේනුක. නේද? අංකයක් නම් දාගෙන නැහැ. ඔයාට කොහොමද පුතේ අදද ඔයා බැඳුනේ? හරි අදාල්. දැන් මේ පාඩමත් බලන් ඉන්න. එතකොට මම ඔයාට වීඩියෝ දෙකම දෙන වර වගේ මේ වීඩියෝ දෙක බල බල මේ ටික ලබන සතියේනට ප්‍රැක්ටිස් කරන්න. එච්චරයි තියෙන්නේ. හරි. හරි. තව ඉන්නවා කවුද? කල්ප චතුරංග ඉන්නවා. එතකොට රන්දික ලහිරු ඉන්නවා. යානම් පර්ණ ළමේ කස්සියාට ඔය ගොඩක් ක්ලාස් වලට මගේ අරුණු ළමයා වෙන්න ඇති. මං හිතන්නේ අර මොකද ඇක්සිඩන්ට් එකක් වුණා. ඔහොම ඔහොම කතන්දරයකුත් කිව්ව කවුරු හරි ළමේ. Galaxy M2 කියන්නේ කවුද? අලුත් එක්කෙනෙක්ද? එයාට පොඩක් සිග්නල් නැති ප්‍රශ්නකුත් තියෙනවා. තිලිනි අලුත් එක්කෙනෙක්ද? ගිය සතියේ හිටියද? තිලිනිට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ මයික් පෙන්වන්නේ නැත්තේ. හරි. සමන් කුමාර් ඔයා ගිය සතියේ හිටියා නේද? ඔව් සර් හිටියා සර්. හරි. එහෙමනම් අද අපි පාඩම පටන් ගමු. අද තියෙන දණ ඉඳන් පටන් ගමු. එතකොට අලුත් ළමයිට කරන්න තියෙන්නේ මම ගිය පාර සතියේ පාඩමයි මේ සතියේ මේ යන පාඩමයි වීඩියෝ දෙකම දෙනවා. ඒ දෙක බල බල අකුරු ටික විතරයි පුරුදු වෙන්න තියෙන්නේ. ඔයාලට කියන දේවල් ටික බලාගෙන දැන් පොත් ගන්න ගත්ත නැති කට්ටිය දැන් පොත් කොහොමද ගන්නෙ? පොත් ගෙන්නම් තියනවද ඔක්කොම කට්ටිය? ඉනේස් පොත ගෙන්නම් තියනවද? නෑ සර්. එතකොට දැන් පොත ගෙන්න ගන්න වේ පුතේ. කියන්නේ ඔයාලට පොත් දෙකම ගන්න සල්ලි නැත්තම් ඔයාලට එක පොතක් හරි ගෙන්න ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අර කුරියරේ චාර්ජර් එක විතරයි පොඩ්ඩක් එහින් මෙහින් දෙපාරකට ගෙවන්න වෙන්නේ. ඔන්න ඔකයි එතන තියෙන ප්‍රශ්නේ. තේරුණාද? එතකොට ඔයාට පොත් තියෙනවා නම් කාගෙන් හරි යාළුවෙකුන් හරි ඉල්ල ගන්න පොතක් තියෙනවා නම් සිංහල ට්‍රාන්ස්ලේට් තියෙන පොත තියෙනවා නම් එහෙම ඉල්ල ගන්න පුළුවන්. මගෙන් ගන්න කියලා ඒක නීතියක් නැහැ. ඔයාලට එහෙම කාගෙන් හරි අතමාරුවක් කරගෙන මේ පොත ගන්න. හැබැයි අර කොළපාට පොත නම් ගන්න එපා පුතේ. ඒ කියන්නේ ලංකා රජයෙන් ගහපු පොත. ඒකේ වැරදි. ඒකයි කියන්නේ ගන්න එපා කියලා. නිතරම අඩු මුදලක් වෙන්නේ රුපියල් මං හිතන්නේ පොත් දෙකම වෙන්නේ රුපියල් 3500ක් වගේ වෙන්නේ. ගන්න එපා. අනික ඔයාලට තේරුම් ගන්නත් අමාරුයි. ඔයාලා පොඩ්ඩක් ওই කාගේ හරි තියෙන ළමයිකුන් අරන් ඉල්ලන් බලන්න කොහොමද කියලා ඒක. එතකොට මේ පොත් එහෙම ගන්න පුළුවන් නම් එහෙම අර කියන්නේ කාගාව හරි තියෙනවා නම් එහෙම ඉල්ල ගන්න. නැත්තම් ඔයාලට පොත ගෙන්න ගන්න. ඒ කියන්නේ एक पार गान खाली ने तंग मीट एक पोते पोत हर गान एक वाटी नो आने ये विद्या करा हर एम ना आप आमो में पाडम हाउ द माइक ऑन करा इन माइक ऑन करना खाती माइक ऑफ करा नो ना माइक ऑन कराने पापुते आने खाती रहे हिन्ने नहीं तोड़े हर इजुम मुआम गैर तमाय आधा खता करा දැන් අලුත් ළමයිට මේක ප්‍රශ්නයක් ඇති. පරණ ළමයිට නම් මේක ප්‍රශ්නයක් නැහැ. දැන් අලුත් ළමයි අර පළවෙනි වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලද්දි දෙක බලද්දි ඔයාලත් දන්නවා මේ ඉජුම්මුවන් කියන්නේ මොනවද කියලා. නේද? ඉජුම්මුවන්. මේ ඉජුම්මුවන් කියන්නේ ද්විත්ව ස්වර කියන එක. ද්විත්ව ස්වර. ද්විත්ව ස්වර කියන්නේ ස්වර දෙකක්. හෝ ඊට වැඩි. ඒකයි මට ද්විත්ව ස්වර කියන්නේ. අපි ඉස්සරෝම ඉගෙන ගත්තා මූලික ස්වර කියලා අකුරු 10ක්. ඔන්න ඔය මූලික ස්වර කියන ඒ අකුරු 10න් හැදෙන අකුරු වලට අපි කියනවා ද්විත්ව ස්වර කියලා. ඒ මූලික ස්වර 10න් තමයි මෙන්න මේ අකුරු හැදෙන්නේ. අද අපි ඉගෙන ගන්න අකුරු ටික හැදෙන්නේ මොන ස්වර වලින්ද? අපි ඉගෙන ගත්ත මූලික ස්වර 10යි. ඒවට තමයි අපි කියන්නේ මොනවද? ද්විත්ව ස්වර කියලා. අකුරු දෙකක් හෝ ඊට වැඩිපුර එකතු වෙලා හැදෙන අකුරු වලට අපි කියනවා ද්විත්ව ස්වර කියලා. කොරියානු භාෂාවේ අකුරු දෙකක් හෝ ඊට වැඩි කොටසක් වැඩි අකුරු ප්‍රමාණයක් එකතු වෙලා හැදෙන අකුරු වලට අපි කියනවා ද්විත්ව ස්වර. නේද? ද්විත්ව කියන්නේ දෙකයි කියන එක. දෙකක් හෝ ඊට වැඩි. එතකොට තාමල් ඉග්ගෝ සසිප්සියෝ. දැන් මේ අකුරු අපි අද ලියන්න සහ මේ අකුරු හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මේ මුල් පාඩම් ටික පුතේ යන්නේ හරිම ස්ලෝ. තේරුණාද? ඒ හින්දා පාඨමාලාව කොහොමත් ඔයාලගේ මම ඉවර කරනවා ලබන අප්‍රේල් වෙනකොට පාඨමාලාව ඉවර කරනවා. ඒ කියන්නේ මාස 5ක් වගේ දැන් ගත්තාම මේ ඇවිල්ලා දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි වගේ වෙනකොට, ඒ කියන්නේ මැයි වගේ වෙනකොට තමයි ඔයාලට ඇඩ්මිෂන් ලබා දීමක් සිද්ධ වෙන්නේ. කියන්නේ හරියටම කියන්න බෑ ඒ වෙනකොට අපි හිතනවා. ඒතකොට ලබන අවුරුද්දේ මැයි වගේ වෙනකොට
කොහොමත් ඔයාලගේ පාඨමාලාව මේ පාඨමාලාව විතරයි මේකට සම්බන්ධ වෙන කට්ටියට විතරයි ගොඩක් මේ මේ වලට ටාගට් කරලා යන්නේ අනිත් කණ්ඩායම් වලට දැන් ඊගවටත් අපි දැන් 2024 ටාගට් කරලා කණ්ඩායම් පටන් ගන්න ඒවට මාස 3කින් 4කින් හරි කෝස් එක සම්පූර්ණ කරන මේ පාඨමාලාව කියන්නේ ඔයාලා විභාගයට යනකොට පාඨමාලාව මේකේ තියෙන දවල් පාඩම් කරගන්න බැරි එක ඉතින් වෙනම කතන්දරයක් මොකද ඔයාලා දැනගෙන හිටියෙත් නෑ කොරියාවට යන්නේ කොහොමද කියලා කොහොම හරි ඔන්න දැන් දැනගත්තානේ එතකොට මේ පාඨමාලාව හදාarලා මෙහෙමයි ඉතින් ඔය දැන් උතන ලියන ළමයි ඔක්කොම පාස් වෙන්නේ හැබැයි ෆේල් වුණා කියලා අතාරින්නත් එපා මොකද අපි භාෂාව අවුරුද්දක් ඉගෙනගෙන හොඳට වචන දීපු පාඩම් කරලා නේද ගේමක් ගහනකොට අන්න දෙවනි පාර අපෝ මං ෆේල්නේ අය ලිව්වත් ඕකම තමයි කියලා තමයි අපිට හිතෙන්නේ හැබැයි නෑ පුතේ තව වචන ඔයා 1000ක් පාඩම් කරුවා නම් මේ අවුරුද්දේ ලබන අවුරුද්දේට 2000 හිතන්නකො නික. එතකොට ඔයා මේ අවුරුද්දේ ලකුණු 100ක් ගත්ත පුද්ගලයා අනිවාර්යයෙන් ලකුණු 150 පහු කරනවා. ඒක සුවයි. ගිය අවුරුද්දේ නෙමෙයි ඊට ඉපද අවුරුද්ද. අපේ කණ්ඩායමේ කියන්නේ මාත් එක නිතරම කතා කරන ළමයි. කියන්නේ ළමයිනුත් ඉන්නවනේ හැම කෙනාම කතා කරන්නේ නැහැනේ. තේරුණාද? අර ඒ ළමයා හැම වෙලාවෙම වගේ හැම වෙලාවෙම කියන්නේ දවස ගන්න මේ සාමාන්‍ය මාත් එක සතියකට සැරයක් වක් කතා කරන සර් මොකද කරන්නේ කිඳ මන්ද කියලා අහනවා. ඔන්න මිනිස්සයා විභාගේ ලිව්වා. කොහොම හරි විභාග ඉවර වෙලා ඉවරලා කොහොම හරි එළියට ඇවිල්ලා මට කෝල් එකක් ගත්තා සර්. ලකුණු නම් මෙච්චර නෑනේ. මං අහ කීයේද? ලකුණු 125. ඒක 160 නේද කොහෙද බැලුවේ නේද? 160 වගේ බැලුවා. ලකුණු 125. මං කිව්වා දැන් ඉතින් මේ ඔක ඇති වෙන්නත් පුළුවන් ඉතින් මට ළමයාට කියන්න බෑනේ මේක මදි වේ කියලා ඇත්තටම අපිට කියන්න බෑ ලකුණු 100ක් තිබා අපිට කියන්න බෑ මදි වේද ඇති වේද කියලා මේ මං කිව්වා පුතේ ඔක ඇති වෙන්නත් පුළුවන් මදි වෙන්නත් පුළුවන් ඒක කියන්න බෑ කිව්වා මං කියන්නේ පාස් කරන ගා අපි දන්නේ නැහැනේ කට් මාක් කියලා අපි එහෙම දන්නවනේ අපි දිව්‍යඥාන තියෙන්නේ බෑ මං කිව්වෙන් ඇති වෙන්නත් පුළුවන් නැත්නම් බැරි වෙන එක يعني මදි වෙන්නත් පුළුවන් ඉතින් ඕක මේ එච්චර වැඩි හිතන්න එපා අපි ඇති වුණොත් මේ ඉදිර වැඩි ටික කොහොම හරි කරමු නැත්නම් ඉතින් ඊට පස්සේ අපි මොකක් හරි බලමුකෝ කියන. ඊට පස්සේ කොහොම හරි ඔන්න මේ දුන්නා ලකුණු සටහනක් කට් මාක් එකක් දෙහව ඉතින් එයා ෆේල්. ඊට පස්සේ ආය මට අරන් කිව්වා සර් මම දැන් නම් ඇති මට දැන් මේ පාරස ෆේල් වුණානේ මේ මම කරන්නේ නැහැ ආය සර් කිව්වා. මං කිව්වා ඔයාට පිස්සුද කියලා හැම. තේරුණාද? ඔයා දෙවනි පාර මම කියනවට කරන්න ඔයා හැබැයි හොඳට පාඩම් කරන්න කිව්වා. මේ පාඩම් කරන්න නැතුව මේ ලියන්න නෙමෙයි කියන්නේ අර දැන් දැනුමෙන්ම ලියන්න යන්න එපා. ඔයා තව ටිකක් තව පාඩම් ටිකක් පාඩම් කරලා තව වචන ටිකක් පාඩම් කරලා ඊට පස්සේ ක්‍රියාපද ටිකක් පාඩම් කරලා ඒකට ව්‍යාකරණ ටික පොඩ්ඩක් බලාගෙන ඔයා හැඩ ගැස්සෙන්න කිව්වා. ඊට පස්සේ මෙන්න මේ අවුරුද්දේ මේ ළඟදී ළමයා විභාගේ ලිව්වා ලකුණු 185. දැන් ඔන්න යාළට ස්කිල් ටෙස්ට් එහෙමත් පටන් ගත්තා. ඉතින් එහෙම තමයි. ස්කිල් ටෙස්ට් එකේ නුත්ෙන් කියන්න බෑ ස්කිල් ටෙස්ට් එකත් පාස් වෙන්න ඕන එකයි මම කියන්නේ පළවෙනි පාර කරලා නම් අතාරින්න එපා රජු මොකද ඔබ එකපාර කොරියාවට දැන් අපි 100ක් ගන්නවා නම් 1000ක් දිනනවා නම් 900ක් පෙල්ලේ පුතේ තේරුණාද 10යිනේ 10 මේ 100යිනේ පාස් කරන්නේ යන දින ඔක්කොටම පාස් වෙන්න බෑනේ ඉතින් ඔයා තීරණය කරන්න ඕන මම යන්නේ 100 ගොඩටද එහෙම නැත්නම් 900 ගොඩටද මම යන්නේ. එහෙමනම් ඒකට අපි කැපකිරීමක් කරන්නම වෙනවා. දැන් ගොඩාක් ඇත්තටම කියනවා නම් මේ දැන් ගෑනු ළමයි එහෙම වැඩි ලියන්නෙත් නැහනේ. ගෑනු ළමයි පාස් වෙන ප්‍රතිශතයත් වැඩි. මුන් කොහොම හරි පාඩම් කරමු. අපේ කොල්ලෝ ඉතින් දන්නේ නැද්ද ඉතින් ෆෝන් එක අරන් නේද? පොඩි ලයින් පාරක් දාලා කෙල්ලොත් එහෙම තමයි ඉතින් මේ ඊට පස්සේ කියයි සර් කොල්ලොන්ට විතරයි දොස් කියන්නේ කියලා. කෙල්ලොත් එහෙම තමයි කොල්ලොත් එහෙම තමයි. ඒත් ගොඩක් කෙල්ලෝ උත්සාහවන්තයි. දැන් අර අපේ ක්ලාස් එකේ ගොල්ලෝ ළමයි දීපු ළමයිගෙන් සාමාන්‍ය සැලකිය යුතු පිරිසක් පාස් වුණා කෙල්ලෝ. ඒකයි නේ මම තීරණය කරුවේ කියන්නේ මේ හිතුවේ මේ එහෙම වැඩක් කරගන්නලා ගෑනු ළමයට පුළුවන්. එහෙම ගෑනු ළමයි පොඩක් උත්සාහවන්තයි. පිරිමි ළමයි ඉතින් පොඩ්ඩක් ඔහේ දන්නේ නැද්ද? ආවොත් ආවා ගියොත් ගියා කියලා නේ අපි උනත් එහෙම හිතන්නේ. ආවොත් ආවා ගියොත් ගියා. ඉතින් මම කියන්නේ අනිවාර්යෙන් පුතේ කවුද මම මොකක් හරි මේ කැමරාව ඔන් කරන් ඉන්නවද? ඔෆ් කරන්න පුතේ කවුද කැමරාව ඔන් කරන් ඉන්න කෙනෙක් ඉන්නවනะ? මේ පැත්තට මේ අර මෙව් එක වැටලා තියෙනවා.
මේ අනේ එයාට සිග්නල් නැති සීන් එකක් තියෙනවා හරි එතකොට එහෙමනම් දැන් අද අපි කතා කරන්නේ ඉජුම්වාම් ගැන මොනවද දිත්ව මේ සොර වලට අපි කියන්නේ ඉජුම්වා තාමල් ඉග්ගෝ සසිප්සියෝ තාමල් මීගාවට ඉග්ගෝ කියවමින් සසිප්සියෝ ලියන්න කියලා තමයි මේ කියන්නේ එහෙනම් අපි මීගාවට කියවමින් ලියමු නේද මේ අකුරු කොහොමද හැදෙන්නේ කොරියානු භාෂාවේ මේ අකුරට මොකද්ද කියන්නේ එතකොට අලුත් ළමයි ටික දැන් මේක බලන් ඉන්නකොට මඤ්ඤං වාගේ වෙයි තේරුණාද ඔයාලා වැඩි හිතන්න එපා ඔයාලා බලන් ඉන්න ඔයාලා කරන්න ඕනේ අර දැන් මම ඊගාවට දැන් ගෲප් එකකට මම දානවා අලුතෙන් සහ තුන්වෙනි කණ්ඩාය අලුතෙන් ලියාපදිංචි දුන්න ළමයි සහ තුන්වෙනි කණ්ඩායමේ මේ ළමයි මේ වීඩියෝ දෙක දෙකයිනේ ඊය සති එකයි මේ සති එකයි පිළිවෙලට බලන්න එතකොට පළවෙනි එක බැලුවා දෙවෙනි එක බැලුවා එතකොට මේ ඒ කියන දේවල් එක මේ කියන දේවල් ඔයාලට තේරෙනවා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ දැන් අපි එහෙමනම් ඔන්න අපි ලියන්න පටන් ගමු දැන් මෙන්න මේ අකුරු ටික තමයි දැන් අද අපි අදාසි පුරුදු වෙන්නේ මුවම් කියන්නේ මොකද්ද අකුරට මුවම් කියනවා අකුරට එම්ගා කියනවා શબ્දයට සුන්සු කියන්නේ මේ ලියන ආකාරය ලියන ආකාරය මම පළවෙනි වීඩියෝ එකේ පැහැදිලි කරුවා කොරියන් අකුරක් අපි කොහොමද ලියන්නේ කියලා ඒකත් ඔයාලා අලුත් කට්ටිය එකක් බලන්න එතකොට ඔයාලට පළවෙනි වීඩියෝ එක බලපුවාම තේරෙනවා ඉතින් මේවා ඊගාසය කියන්න දෙයක් නැහැ ඒක අනිවාර්යෙන් බලලා එන්න තමයි මේකට ඊට පස්සේ ඔයාලා මේකේ තියෙන වැඩ ටික කරන්න ඕනේ මේ වීඩියෝ එකේ තියෙන. හරි. ඔන්න මම එහෙමනම් යනවා මොකේද බර්ඩ් එකට නේද ගන්න ඕනේ අපි. මේක රෙකෝඩින් එහෙකුත් යනවා. පුතේ ස්ක්‍රීන් එක zoom user කවුද? ස්ක්‍රීන් එක භාවිතා කරන්න එපා කවුරුත්. හරි. ඔන්න දැන් අපි පළවෙනි අකුර ditth ව්‍යංජන sorry ditth සොර වල පළවෙනි අකුර තමයි මේ ලියන්නේ. එතකොට කොරියානු භාෂාවේ ditth සොර කීයක් තියෙනවද? කොරියානු භාෂාවේ ditth සොර 10යි නම් කීයද? මූලික සොර 10යි. එහෙනම් ditth සොර කීයද පුතේ? ditth සොර එහෙනම් තියෙන්න ඕන කීයද? 11ක් නේද? ditth සොර තියෙන්න ඕන එකොළහ දිත්තසර එකොළහ ඒකත් ඔයාලා ලියා ගන්න මම ඉස්සරලා වීඩියෝ එකේ කියනවා නේද දියලත් පෙන්නනවා නේද හරි ඔන්න එහෙමනම් මම පළවෙනි දිත්තසරේ ලියනවා අපි දන්නවා දැන් කොරියන් අකුරල් ලියනකොට ඉස්සරවම බිඳුව ලියන්න ඕන කියලා බිඳුව ආදේශ කරගෙන තමයි කොරියානු භාෂාවේ සොර අකුරල් ලියන්නේ යම් තැනක සොර අකුරක් තනිව තිබේද තනිව එතන අනිවාර්යෙන් බිඳුව තියෙන්න ඕන ඒක ඔයාලා දන්නවා එනම් බිඳුව ආදේශ කරගෙන තමයි අපි කොරියානු භාෂාවේ සොර අකුරු මාලාව ලියන්නේ. ඔන්න අයත් කවුරු හරි මේ කැමරාව ඔන් කරා. මෙන්න මම බිඳුව ලිව්වා. ඔයවාගේ බිඳුවක් ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේ අකුර තමයි මම ලියන්නේ. පළවෙනි අකුර මෙන්න මේ වාගේ එච් අකුරක් ලියන්න. කිසිම කතන්දරයක් නැහැ. මොකද්ද? ලියන්න ඕනේ මොකද්ද? එච් අකුරක් ලිව්වා නම් හරි. එච් අකුරක් මෙන්න මේ වාගේ එච් අකුර කියන එක දන්නවනේ ඔන්න අකුරක් ඔය තියෙන්නේ පුතේ එතකොට මෙන්න මේ අකුරට එකතු වෙලා තියෙනවා මේ අකුර හැදෙන්නේ කොහමද මේ ඒ කියන අකුර මේක කොරියානු භාෂාවේ එයන්න ඒ නෙමෙයි ඒ මේ අකුර කොරියානු භාෂාවේ තියෙන ඒ කියන අකුර මෙන්න මේ අකුර තමයි මේ තියෙන්නේ කොයි මෙන්න මේ අකුර යන්නේ 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 කොයි යන්න මෙන්න මේ අකුර sorry මේකද ඔය යන්න නේද ඒ ඒ නෙමෙයි ඔන්න ඔය අකුර තේරුණාද
මේ තියෙන්නේ යන්න. එතකොට මේ අකුර තමයි මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ අකුර හැදෙන්නේ පුතේ මෙන්න මේ අකුරයි බලා ගන්න. මෙන්න මේ අකුරයි. මේ අකුරට අපි මොකද්ද කියන්නේ? මේ අකුර මොකද්ද? යන්න. යන්න. Sorry. යන්න දන ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වාගේ අකුරුකුත් තියෙනවා. මොකද්ද මේ අකුර? මේ අකුර ඔයන්න. මේ ඊ ඕ කියලා මෙන්න මේ අකුරු දෙක එකතු වෙලා තමයි මේ ඒ කියන අකුර හැදෙන්නේ. මෙන්න මේ ඕ අකුරේ තියෙන බිංදුව අයින් වෙලා මෙන්න මේ ඊ අකුරත් එක්ක එකතු වෙනවා. එතකොට මෙයා දෙන්න එච් අකුර වගේ හිටිනවා. නේද? මේ ලං කරපුවම් බලන්න. බිංදුව අයින් කරලා ලං කරන්න මෙයාට ලං කරන්න. එතකොට මෙන්න මේ වාගේ හිටිනවා. නේද? දැන් ඔයා දන්නවා කොරියානු භාෂාවේ සොර අකුර තනිව ලියනවා නම් එතෙන් අනිවාර්යෙන් බිංදුව ලියලා තමයි අකුර ලියන්න ඕනේ. එතකොට මේ අකුර මොකද්ද? ඒ කියන අකුර. ඒ කියන අකුරට අයිති වෙලා තියෙනවා ඊ සහ ඕ එකතු වීමෙන් හැදෙන අකුර තමයි ඒ අකුර කියලා කියන්නේ. ඉතින් මෙව මේ ඔයාලා දැනගන්න ඕනේ හින්දායි මේ කියන්නේ. තේරෙනවද? ඔයාලා දැනගන්න ඕනේ මේ අකුරක් හැදෙන විදිය. ඒකයි මේ මේ විදියට කියලා දෙන්නේ. ඔන්න බලන්න දෙවැනි අකුර මෙන්න මේ වාගේ අකුරක් නේද තියෙන්නේ? අර එච් අකුරේ අකුරු දෙක මේ මේ ඉරිකෑලි දෙකක් එනවා එච් අකුරට දෙකක් එනවා මේ. මේක මොකද්ද? මේක පුතේ යේ මේකයිලා යේ මෙන්න මේ අකුරු සෝරි සිංහලට දා ගන්න ඕනේ නේද මෙතන. මේක මොකක්ද අකුර? මේක ඇවිල්ලා යේ. එතකොට මේ අකුරට මොනවද තියෙන්නේ? මේ අකුරට මොනවද තියෙන්නේ අයිති වෙන්න ඕනේ? මෙන්න මෙහෙම නේද එන්නේ. කවුද මයික් එක ඔෆ් කරන්න, කැමරා ඔෆ් කරන්න පුතේ? කැමරා ඔෆ් කරන්න ළමයෝ. හරි. ඔන්න යේ අකුර. මේක දැන් බලමු අපි ලියන හැටි. මෙන්න මේ වාගේ අකුරක් තියනවා නේද? මේ අකුරට මෙන්න මේ වාගේ අකුරක්. මෙන්න මේ වාගේ අකුරක් තියනවා නේද? ඔය වාගේ අකුරක් තියනවා පේනවද ඕකේ? ඊට පස්සේ මේකට අපි එකතු කරනවා. මෙන්න මේ වාගේ අකුරක් තියනවද කියලා බලන්න. ඔන්න මෙන්න මේ අකුරු දෙක මේකේ තියෙන බිංදුව අයින් කරලා මේකට මෙයා සම්බන්ධ කරන්න. මේකට මේ බිංදුව මෙතන තියෙන බිංදුව අයින් කරලා මෙන්න මේ කෙලින් තියෙන ඉර කියලා මෙයාට සම්බන්ධ කරනවා. නේද? නේද? මෙන්න මේ විදිහට. බිංදුවයි ඔන්න අකුර. ඒ අකුර මොකද්ද? යේ යේ. යේ. ඔන්න දැන් අකුරු දෙකක් ඉගෙන ගත්තා අද දවසේ. නිතරම මට ඉතින් මේක කියන්න බෑ. ඔයාලා මයික් මේ ක්ලාස් එකට ආවට පස්සේ පුතේ අනිවාර්යෙන් මයික් එක ඕෆ් කරන්න. තේරුණාද? කවුද මේ ඉන්නේ මේ ජී යේ 44 යූ 9 කවුද? ඔයාගේ නම මොකද්ද පුතේ? මනෝජ්. ඇවුන්නේ? මනෝජ්. මනෝජ් ලියාපදිංචි අංකය කීයේද? අනිවාර්යෙන් දැන් ඊගාව දවස් වෙනකොට මෙන්න ඔයාලට පේනවද බේන්නේ මේ කට්ටිය මෙන්න මෙන්න මේ ලියා අංක වාගයක් දාන් ඉන්න පේනවද ඔයාලට? කොදනස මනෝජ් නේද ඔයාලම? ඔව්. මේ පේන්නේ හස්සි ආට රන්දික ලහිරු සමන් කුමාර 1198 මේ පේනව නේද ස්ක්‍රීන් එකේ ඔයාලට? ස්ක්‍රීන් එක වාට පේනවද? පේනවද?
මේ පේනවද මේ අංක වාගයක් දාන්න තියෙන මේ සිතාරා 1208 මේක පේන්නේ නැහැ නේද සර් ඈ මේ ස්ක්‍රීන් එකේ මොනවද තියෙන්නේ ඔයාලට පේන්නේ දැන් මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා මේ ස්ක්‍රීන් එකේ නම් වාගයක් පේන්නේ නැද්ද ඔයාලට නැහැ නේද මේ ෂෙයා වෙලා නැහැ ඒක මේ ෂෙයාරින් කියලා පේනවා නේද මේ ෂෙයා වෙලා නැන් තියෙන්නේ දැන් ඔයාලට මම මේ ලියපුවා පෙන්නේ මම ලියපුවා පෙවුනද ඔය ලියපුවා පේනවද ලියපුවා පේනවා දැන් මේ මේක පේන්නේ නැද්ද දැන් 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 නම් ටිකක් පේන්නේ නැද්ද නම් පේන්නේ නැද්ද නම් පේන්නේ එහෙනම් මේක සෑ වෙන්නේ නැතුව ඇති නේද හරි ඔයාගේ පුතේ නමට ඉස්සරහින් ඔයාගේ ලියාපදිංචි අංකය දා ගන්න තේරෙනවද ඔයාට තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි පොඩ්ඩක් අහ ගන්නකෝ ඒක හරි 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 මයික් එක ඔෆ් කරනවා දන්නවනේ මයික් එක ඔෆ් කරන්න මම ඔෆ් කරන්නද හරි මම ඔෆ් කරා හරි ඔන්න එහෙමනම් අපි දැන් අකුරු දෙකක් ඔන්න පුරුදු දැන් ඔයාලා අද දවසේ වෙන්නේ නැති ඔය zoom එක භාවිතා කරන්න කියලා zoom එක මේ අද දවසේ භාවිතා කරන කට්ටියත් ඉන්න ඇත්තටම online කියන එක දැන් ඉස්සරහට ගොඩක් භාවිතා වෙන app එකක් වෙනවා දැන් දැන්ටත් එහෙම අර ෆිසිකල් ක්ලාස් එකට යනවට වැඩිය දැන් ළඟදී මම මමත් ෆිසිකල් ක්ලාස් ආරම්භ කරනවා ඉතින් මේ ගොඩක් ළමයි පංගුවල් ළමයි මේ හිතනවා ඔන්ලයින් එකෙන් ඉගෙන ගන්න බෑ කියලා. එයාල ඉතින් ඉගෙනගෙන නැහැ නේ හින්ද තමයි බෑ කියලා හිතන්නේ. දැන් මෙතන ඉන්න කට්ටියත් බෑ කියන්නේ අර සුවර් නැතුවනේ ආවේ. ඒකට ඔන්ලයින් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ෆිසිකල් ක්ලාස් වල ගණන් වැඩි දැන් මම කරත් අනිවාර්යෙන් මෙතන රුපියල් 20000ක 25000ක් ගන්න වෙනවා. හේතුව මොකද ඕකට තව කට්ටිය යොදව ගන්න වෙනවා මට තනියෙන් කරන්න බෑ ෆිසිකල් ක්ලාස් එක බඩු වරන් යන්න කට්ටිය එක මට තනියෙන් කරන්නද එව්වට ඒ කට්ටිය පඩි ගෙවන්න ඕනේ ඒක තමයි ෆිසිකල් ක්ලාස් එක ගණන් වෙන්නේ ඒ ඔන්ලයින් ක්ලාස් එකකට ගණන් වැඩි මේ අපේ එකේ අඩු වුණාට මේ එහෙම කරන්න පුළුවන් ඉතින් මේක අන්ත කරන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ අර වංගුවක් කට්ටිය ඉතින් අර මාකට් එකත් එක්ක එහෙම ගණන් කියනවා ලොකු ගණන් කොහෙන් කරත් පාඨමාලාව එකමයි නේද එහෙමනම් මේ යන්න යා වෙන වෙන ගුරුවරයෙක් උගන්වනවා නම් සල්ලි වැඩියෙන් අරන් ඒ යන්න නෙවෙයි නම් වෙන එකක් උගන්වන්න ඕනේ. ඉතින් අර ඔක්කොම එකයි කොරියානු භාෂාව එකයි. ඉතින් ඉගෙන ගන්න තමයි තියෙන්නේ. හරි ඊට පස්සේ එහෙමනම් මම යනවා තුන්වෙනි අකුර තුන්වෙනි අකුර තමයි මෙන්න මේ වාගේ අකුරක් තමයි තියෙන්නේ. බලන්න මෙන්න මේ වාගේ අකුර. ඊගාවට තියෙන අකුර මේකට අපි කියනවා ඒ යන්න කියලා. මේක යන්නේ එහෙම නෙමෙයි ඒ යන්න. මොකද්ද මේක? ඒ යන්න. අර ඉස්සෙල්ලා අපි ඒ යන්න පුරුදුනේ. ඒක ඇදලා කියන්න ඕනේ. එතකොට ඒක යන්නනේ මේක ඒ යන්න මේ ඒ. ඔන්න ඒක හැදෙන හැටි. ඔයාලට දැන් මෙතන පේනවා මෙන්න මේ වාගේ අකුරක් තියෙනවා. මම දැන් මේ කියලා දෙන්න යන්නේ ඒ යන්න හැදෙන හැටි. බලන්න මෙන්න මෙහෙම අකුරක් තියෙනවා නේද මෙන්න මේ වාගේ අකුරක් තියෙනවා ඊට පස්සේ මම මේකට එකතු කරනවා මෙන්න මේ වාගේ ඊ අකුර එයන්නේ තියෙන එතකොට o e a සමානයි මොකද්ද ඒ ඔන්න අපි අකුරු තුනක් ඉගෙන ගන්න. එතකොට දැන් මේ අකුරු ලියන්නේ කොහොමද කියලා දන්නවද? ඉස්සරවම මේ ඒ අකුර ලියනකොට බිංදුව ලියන. බිංදුව ලිව්වා මේම සමාන මේ පැත්තට උඩ ඉඳන් පහළට ඉරි කෑල්ලක් ගැහුවා. ඊට පස්සේ හරහට මේම චූටි ඉරි කෑල්ලක් ගැහුවා. ඒ උඩ ඉඳන් මෙහෙම පහළට ඉරි කෑල්ලක් ගහන. ඒක ඒ. මේකත් ඒ වගේම තමයි අර එක ඉරි කෑල්ලනි ගැහුව මේකට ඉරි කෑලි දෙකක්. උඩේ ඉඳන් පහළට ඉරි කෑල්ලක් ගෑවා මෙහෙම හරහට ඉරි කෑලි පොඩි ඉරි කෑලි දෙකක් ගහලා ආයේ උඩේ ඉඳන් මෙයාට සමාන්තරව පහළට ඉරි කෑල්ලක් ගහන්න සමාන්තරව ගෑවා චුට්ටක් එහෙම එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ ඒක යන්න කියලා අපිට තේරෙනවා අපි දන්නවා ඒක යන්න කියලා පොඩ්ඩක් ඉර පොඩ්ඩක් අතයි චුට්ටක් උස්සුනා පහළට ආවා ඒක ප්‍රශ්නයක් නැහැ කොහොමත් ඒ යන්නම තමයි අපි අර ලියනකොට අපි සාමාන්‍යයෙන් දන්නවනේ නේ හරියට ගානට ලියන්න ඕන කියලා ඒ එහෙම ලියන්න ඊට පස්සේ ඒ යන්න ලියන්නේ බිංදුව ලිව්වා
හරහට මෙහෙම ඉරිකැලක් ගැහුවා අය උඩින් නම් මෙහෙම පහළට ඉරිකැලක් ගැහුවා අය තව ටිකක් ඈත් කරලා උඩින් ආය පහළට ඉරිකැලක් ගහන මේක බලන වලට ලියන්න තේරෙනව නේද මේක බලන පුතේ වලට ලියන්න තේරෙනවද ඉනේස් තේරෙනවද දිනු ඔව් සර් දිනු ඔව් සර් චතුරංග තේරෙනවද ඔව් සර් හා අද මේ ක්ලාස් එකේ කොල්ලෝ වැඩි කොල්ලෝ ඉන්නවා මේකේ බරට අර ක්ලාස් එකේ අර දෙවෙනි ක්ලාස් එකේ හිටිය කෙල්ලොම තමයි දැන් මේකේ ඉන්නේ කෙල්ලොන්ට ඉන්නේ කවුද සිතාරා විතරයි සිතාරා දිනේසි ඉන්නේ එච්චරයි නේද අනික කටි ඔක්කොම ඉන්නේ මේ කොල්ලෝ ඉන්නේ අර කණ්ඩායම ඉන්නවා දෙවෙනි කණ්ඩායම හරි එහෙමනම් ඊගාව අකුරත් බලමු නේද තව විනාඩි 4ක් තියෙනවා එතකොට zoom out වෙනවා නැවතත් අර දීලා තිබ්බ link එකෙන්ම log වෙන්න class එකට ඔන්න අපි එහෙමනම් ඊගාව අකුර ගැන කතා කරනවා දැන් ඔයාලා මේ උගන්වනකොට පුතේ මෙන්න මේ අකුරු හැදෙන හැටි ඔයාලත් මතක තියා ගන්න ඕන මොකද යම් කිසි දවසක ඔයාලා කොරියාවට ගිහිල්ලා හරි ගිහිල්ලා නැතුව හරි ඔයාලා යම් කිසි දවසක භාෂාව උගන්නන ගුරුවරයෙක් වෙනවා දැන් මම මේ උනේ තේරුණාද හැබැයි මම නම් පළවෙනි දවසේ කොරියානු භාෂා පන්තියට යනකොට ඒක අහම්බයක් පන්තියට යනකොට මේ මම දන්නේ නැත්තම් කොරියන් කියලා මොනවද කියලා මේ පළවෙනි පන්තියට මම යනකොට මම ඒක ගියපාරත් ඔයාලට කිව්වා ඉතින් මාව ටාගට් කරගන්නවා තේරුණාද මාව මේ මෙව් එකකට ගන්න උදාහරණයකට ගන්න පළවෙනි දවසේ මම හිතාගත්තා අනිවාර්යෙන් මම ලංකාවේ කොරියානු භාෂා ගුරුවරයෙක් වෙනවා කියලා. ඒක තමයි මම හිතාගත්තේ එකම දේ. මොකද මට සාමාන්‍ය පෙළ නැත. තේරෙනවද? මම ඒක ඕන තරක කියන්න බය නැහැ. හැබැයි මට භාෂාව මේ භාෂාව මට උගන්වන්න පුළුවන්. තේරෙනවද? එතකොට කොරියානු භාෂා ගුරුවරයෙක් වෙන්න මේ ලොකු මේ කියන්නේ මෙව් එක ගැනද කියන්නේ අපි භාෂාව හැබැයි මෙහෙමයි සිංහල භාෂාව ගැන එහෙම මට පුළුවන් හොඳ කියන්නේ සාමාන්‍ය ව්‍යාකරණය මට පුළුවන් ඒක වෙනම පැත්තක් තේරුණාද මේ ඉගෙනගෙන තියෙනවා ඉතින් 11 වසරක් යනකම් ඉගෙන ගත්තා මේ ප්‍රශ්නයක් ඉඳ බැරි වුණා ඒක පැත්තකට දාමු මේ කතාව ඊට පස්සේ මම කොරියානු භාෂා පන්තියට ගිහිල්ලා මම ඉස්සරම හිතාගත්තා මම අනිවාර්යෙන් කොරියානු භාෂා ගුරුවරයෙක් වෙනවා කියලා හරියටම අවුරුද්දක් ඇතුළත මම කොරියා ලංකාවේ කොරියානු භාෂාව උගන්වන්න පටන් ගත්තා ඉගෙනගෙන ඉවර වෙනවා. එතකොට මම භාෂා මගේ ක්ලාස් කරන ගමන් තමයි මම කොරියාවට ගියේ. තේරුණාද? එතකොට ඔයාලට උනත් පුළුවන් මේ මේ විදිහට අපි මූලික දැනුම ටික මෙන්න මේ විදිහට හරියට ඉගෙන ගන්න ඕනේ. මේ මේවා කොහොමද වෙන්නේ? මේ අකුරු කොහොමද හැදෙන්නේ? මේවා කොහොමද හඳ නගන්නේ? නේද? මේ අකුරු උච්චාරණය වෙන විදිහ තියෙනවා. දැන් අපේ සිංහල භාෂාව වගේ කණ්ඨජ කියයි, තාලුජ අකුරු කියයි, මූර්ත නේද? ඕස්ඨජ නේද? උදන්තජ කියයි. ඉතින් ඔය වගේ අකුරු හට ගන්න තැන් තියෙනවා සිංහල භාෂාවේ. කොරියානු භාෂාවෙත් තියෙන තේ ඒවා ලොකුවටම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේක උපාධි පාඨමාලාවක් නෙමෙයි නිසා. මේ විදිහට ඔයාලා මේ අකුරු ටික හැදෙන හැටි, මේ අකුරු වලින් මොකද්ද වෙන්නේ, මේ අකුරු කොහොමද ලියන්නේ, ඔන්න ඔය දේවල් ටික ඉගෙන ගත්තා නම් ඇති අපේ විභාගයට. එහෙනම් දා ටාගට් එක මොකද්ද අදිස්ථානය හොඳනම් අන්න එතෙන් වාට යන්න පුළුවන් දැන් මම අදිස්ථානයක් තියාගත්තේ අනිවාර්යෙන් වෙනවා කියලා ඒක මම කරා ඔයත් එහෙමයි ඔයාටත් පුළුවන් බැරි කමක් නැහැ මොකද මම පෙන්වන්නේ පුතේ 120යි පාර පෙන්වන්නේ 120යි 180ක් වෙන්නේ ඔයාගේ ඔයා ලංකාවේ ඉන්න කොරියානු භාෂා දක්ෂ ගුරුවරයා ගාවට ගිහිල්ලා ඉගෙන ගත්තත් ඔයා ඉගෙන ගත්තා. ඔයා පාඩම් කරේ නැත්නම් ඔයා දින අභ්‍යාස කරේ නැත්නම් ඔයා ෆේල් වෙනවා. ඔක තමයි ඇත්ත කතාව. තේරුණාද? ඒ හින්දා දවසක ඔයාත් කොරියාවට ගියාට පස්සේ ඔයාලා ඉගෙන ගන්නවා නේ. එහෙත් තියෙන ටොපික් විභාග තියෙන තේවට ඔයාලා සහභාගී වෙන. ඇත්තටම ඔයාලා දැන් හිත වෙනකන් ඔයාලා ගියාට පස්සේ ඔයා කරන්න හිතෙනවා. එතකොට ඔයා දවසක එන්නේ ලංකාවට ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා හිතන්නකෝ. මම මේ භාෂාව උගන්වනවා ළමයිට. තේරුණාද? එතකොට මේ ඉගෙන ගැනීම රටාව ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයක් වෙනවා. නැත්තම් මට මේක ලියන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා මට කියන්න කියන්න යන්න පුළුවන්. මට ඔයාලා දැනගන්න ඕන මේ අකුරක් හැදෙන්නේ කොහොමද කියලා. මේ ඇවිල්ලා මූලික මේ තියෙන මොනවද? මේ තියෙන අපි මූලිකව ඉගෙනගත්ත අර 10 මූලික
ස්වර 10 මේ තියෙන මේ EO මේ අකුරු මතකයිනේ වලට නේ මූලිකව අපි ඉගෙන ගත්තේ ස්වර වලින් තමයි මේ ditta ව්‍යංජන ditta ස්වර කියන ඒවා හැදෙන්නේ මූලික මූලික ස්වර වලින් තමයි මේ ditta ස්වර හැදෙන්නේ ඉජුම්ව ඉතින් මේවා ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕන ඊට පස්සේ මම යනවා ඊගාව අකුරු තව විනාඩියයි තියෙන්නේ ඊට පස්සේ මේක log out වෙයි ඊට පස්සේ නැවතත් අර link එකෙම කී දෙනෙක් ඉන්නවද 19 දෙනෙක් 18 දෙනෙක් ඉන්නවා class එකත් එකතු වෙලා මේ ඒ link එකෙම log in නේද මොන උපාධිය තිබ්බත් වැඩක් නැහැ ළමයට හරියට තේරෙන්න ඒ භාෂාව උගන්වන්නේ නැත්තම් මේක මොකද වෙලා විදේශීය භාෂාව මේ භාෂාව අපේ මේ මව් භාෂාව නෙමෙයි අපි උච්චාරණය කරන විදි වැරදි ඔයා සේම මම තේරුණාද ඔයා ඉගෙන ගත්ත දවසක වුණත් මම මේ උගන්වන මම වුණත් කොරියානු භාෂාවේ සමහර ඒවා හරියට උච්චාරණය කරයි සමහර වචන උච්චාරණය කිරීම අපි වැරදි මම නෙමෙයි කවුරුත් එහෙම ගුරුවරු කවුරුත් එහෙම මොකද ඒ කොරියානුවෙක් නොවන නිසා දැන් ඔයාලා දන්නවානේ තමිල් කෙනෙක් ගන්නකො එයාට හොඳට සිංහල පුළුවන් හැබැයි ඔයාට කියන්න බැයිද මෙයා තමිල් කෙනෙක් කියලා පුළුවන් නේද චුට්ටක් හරි කැඩලා යනවා හොඳටම සිංහල පුළුවන් වුණත් එයාටත් චුට්ටක් හරි කැඩෙනවා අර ඉන්නේ අර මේ ඔය පැත්තේ ඉන්නවා නේද අර ඇමතිවරයෙක් ඉන්නවා නේද ඔය මේ නුවර පැත්තේ මේ මුස්ලිම් කෙනෙක් යා හොඳට සිංහල කතා කරන හැබැයි අපි දන්නවා මෙයා එක්ක මුස්ලිම් මෙයා දෙමළ කියලා චුට්ටක් හරි අල්ලන්න පුළුවන් අපිට මොකද අපි ඇවිල්ලා සිංහල භාෂාව ඉගෙන ගත්ත මිනිස්සු නිසා අපි වෙනත් භාෂාවක් ඉගෙන ගත්තේ නැහැ නේද ඒකයි අපිට මේ හොඳට උච්චාරණය කරලා කතා කරන්න පුළුවන් තේරුණාද ඒක එහෙමයි එහෙනම් මේ ඉනේස් මොකද්ද තියෙන්න ඕනේ කොරියාවට යනවා නම් මොනවද තියෙන්න ඕනේ උත්සාහය උනන්දුව කැපවීම නේද පුතේ හොසර් මෙව්වා තිබ්බොත් ඔයාගේ බලාපොරොත්තුට ඔයාගේ අදිස්ථාණයට ඔයාගේ සිහිනයට යන්න පුළුවන් කොරියාවට යනවා කියන එක නම් සිහිනය එතකොට විභාගය කියන එක ඉනේස් සිහිනයක්ද විභාගය කියන ටාගට් එක සිහිනයක්ද ඔයාලට කොහොමද හීනයක් වෙන විභාගේ විභාගේ හීනයක් නෙමෙයි විභාගෙට පාඩම් කරොත් ලකුණු ගන්න පුළුවන් එක හීනයක්ද එතකොට නේද විභාගේ කියන කඩේම පුතේ හීනයක් නෙමෙයි ඒ විභාගේ කියන කඩේමේ ටාගට් එක ඔයා පාඩම් කරලා ජයග්‍රහණය කළොත් මොකද විභාග කියන හීනයක් නෙමෙයිනේ අපි පාඩම් කරොත් අපිට අනිවාර්යෙන් ඉනේස් මේ වාස් වෙන්න පුළුවන් තේරුණාද අන්නේ කඩේමට ගියොත් ඔයා අනිවාර්යෙන් වාට කොරියාවට යන්න හීනෙට ලං වෙන්න ගන්න පුළුවන් නේද ඒ හින්දා හරි පුතේ මයික් එක ඔෆ් කරන්න මේ ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට කියන්න තියෙන්නේ මට මුල ඉඳන්ම මේකට වැඩේ දැන් ඔයාලා බහැල ඉවරනේ දැන් පාරට බහැලා තියෙන්නේ එහෙනම් බැස්සනා ඉතින් මේ ගමන අර මොකද්ද කියන්න බැඳ බැඳගත්තා නම් බෙරේ ගහන්න ඕන කියලා නේද කියන්නේ? එහෙමනේ කියන්නේ. බැඳගත්තා නම් බෙරේ දැන් ගහන්න ඕන. දැන් පංගුවක් කට්ටි නම් බෙරේ ගහන්නේ නැහැ මාසෙයි දෙකයි. මාසෙයි දෙකයි මොකද්ද කරන්නේ? මාසෙන් දෙකෙන් නවත්තන වැඩේ. දැන් ඔන්න මේ පංගුවල් ළමයි ඉන්නවා. දැන් ඔන්න මේ මෙතනත් ඒ ළමයා මම ඉන්නවා. දැන් යා මේ මොකද්ද යාට පරි ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් යා ඒ ප්‍රශ්නේ යාට ඒක ක්ලාස් එකට එන්න බැරි වුණා නේද කවුද 851 පුතේ ඔයාගේ නම මොකද්ද නිරෝෂා ආ නිරෝෂා දැන් නිරෝෂා මොකද මේ
දැන් මේ ක්ලාස් එකේ මොකද ඉන්නේ? ආ ඔයාම කියන්නකෝ හේතුව. මට පාස්පෝර්ට් හදාගන්න බැරි වුණා සර් මේ අර කලින් සරේ ඇප්ලිකේෂන් දාන්න. ආ එහෙනම් පාඩම් කරේ නැහැ. අයියේ නා. ඉතින් ඒ වෙන ඒ දවස්වල ඉඳන් පාඩම අල්ලගත්තා නම් ඔයා මේ වෙනකොට ඔයා පාඩම් කරන්නේ නැත්තේ නෑ නෙමෙයි පාඩම් කරානවා. වාට පුළුවන් මේ වා පුළුවන් කොහොමවත් නේ. නෙල්ලරස වාට පුළුවන් නේ. ඔව් සර්. ඔව් මේ වා පුළුවන් වාට. ඔයා ටිකක් ටික දවසක් ආව ඔයා නේද? प्रश्न මම කියන්නේ පුතේ මට නම් මැසේජ් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඔයා කැමති නම් කතා කරන්න. මේ නෑ සර් මම අපිට අපේ ගෙදරින් යන්න දෙන්නේ නැහැනේ. කැමති නෑනේ. මම මේ හොරෙන් කරන්නලු බලන්න. එහෙම ළමයි නුත් කියනවා. තේරුණාද? එහෙම කට්ටියත් එහෙම කතා කරනවා. ඉතින් මෙහෙම මට කතා කරනකොට ඇත්තටම මට මේ මම කොහොමත් ඒ ළමයා දැන් ගන්නකොට අනිවාර්යෙන් විස්තර අහගන්න එපා. විස්තර අහගන්න නැතුව අමාරු මේ වැඩේ කරන්න. දැන් අර ඊයේ පෙරේද මට මං කිව්වා අර ළමේ කතා කරා. අපේ ක්ලාස් එකේ නන් නෙමෙයි වෙන ක්ලාස් එකක ළමයි කතා කරලා ලකුණු 105ක් ගත්ත ළමෙක් ෆේල් මට කියනවා සර් මේ මම ෆේල් නේ මං කිව්වෙ ඉතින් එහෙම වෙන්න බෑනේ 185ක් ගත්තා නම් පාස් නේ 160 එන්නේ කට් මාක් එක බැලුවේ නෑ නෑ සර් ෆේල් කියලා තමයි වැටෙන්නේ වාට මම දෙන්නම් මේ ලින්ක් එක වාසර් පොඩ්ඩක් ගිහලා පොඩ්ඩක් මට උද මේ පොඩ බල්ලා සර් කියන්නකෝ මෙහෙමයි කියලා ඉතින් ළමයා බැගෑපත් වුණා මම ඒක අරන් ගිහලා බැලුවා ලින්ක් එක ගහලා බලනකොට යාගේ මේ මොකද්ද विभाग अंक गल बेलो बालों पेल की बैठे लखनऊ एक असूपा कटमा लखनऊ संख्या कटमा के हटाए मंग इट पास पुते आटार में वर्ण देता एक किया किया बेरुना मैं क्यों देखा किया बेरुना सर अन्न हो गया तमाई पास नहीं तोड़ अपे क्लास के ममना लमाई गाने नहीं खबर दावा वर्ण लमाई गाने मन है मुखद मे कराने में बलापुर अक्तिया गांधे वहाँ बैरी वेला हर विभाग के पास नोते हैं अपर आदेन කොච්චර බලාපොරොත්තුෙන් තියාගන්න මාස ගණන් අවුරුදු ගණන් ලත වේවි පාඩම් කර කර මේක මේක කරගන්නේ නේද කොච්චර කැපකිරීමක් කරලා ඉතින් ඒ හින්දා වර්ණන්දතාවයේ තියෙන ළමයි අපේ ක්ලාස් එකේ නැහැ ඒකයි මම කියන්නේ අර වීඩියෝ එක මම දෙනකොට මම කියන්නේ මේක බලපල්ලා නැත්තම් එහෙම අවසානට විභාග පාස් වුණාට පස්සේ අරක කියන තියෙන කියන දේවල් තිබ්බේ නැත්තම් මොකද්ද වෙන්නේ ඊට පස්සේ කියයි සර් කීවේ නැහැ නේ ඒක අපි දන්නේ නැහැ නේ एक फंग खट्टर मे इकमन बला खट्टे व्याव्याव बाल मंद अन्यादी मम मम की इट पास अपे क्लास के मट दी मेन मे वकीवे अरवा की अन्न वीडियो के वीडियो के कीलने मम पीलिगा मम पीलिगाने एक मम वाला बलाने देवाल तीयन मना को अन्न बे वीडियो के मीन देवा मेडिकल बलाम की देखे බින්දුව ලිව්වා මේක එක ඉරිකෑල්ලයි මෙහෙම අරහට ගෑවේ මේක ඉරිකෑලි දෙකක් අරහට ගහලා උඩින් ඉඳන් පහළට ඉරිකෑල්ලක් ගහලා මේ පැත්තෙන් පහළට ඉරිකෑල්ලක් ගහනද මේ අකුර තමයි මෙන්න මේකේ අදින හඬ යේ කියන අකුර මොකද්ද මේ අකුර යේ මොකද්ද මේ අකුර ඇවිල්ලා යේ අකුර මේක යේ නෙමේ යේ යේ හරි ඊට පස්සේ මෙන්න මේ අකුරට අයිති වෙනවා මෙන්න මේ වාගේ අකුරු දෙකක්. එහෙනම් දැන් ඔයාලා මතක තියාගන්න ඕන අපිට මේකට යනවා නම් මේ වේ වැඩේ කරනවා නම් මේ ටාගට් එක විභාගේ කියන ටාගට් එක තමයි ඔළුවේ ගහ ගන්න ඕන. නේද? විභාගේ කියන ටාගට් එක අපිට ඔළුවේ ගහගත්තට පස්සේ මේ sorry. විභාගේ කියන ටාගට් එක අපිට ඔළුවේ ගහගත්තට පස්සේ මේ අපිට පුළුවන් මොකද්ද
අපිට පුළුවන් විභාගේ පාස් කරගන්න මේ ටාගට් එකට අපිට යන්න පුළුවන් ඉතින් උනන්දු උත්සාහය කැපවීම මෙව ඉතින් තියෙන්න ඕන නේද නැතුව බෑ නැතුව අමාරු මෙන්න මේ අකුරු ටික නේද මේකේ තියෙන්නේ මේ අකුරු ටික නේද මේකේ තියෙන්නේ සමානයි දැන් බලන්න මෙන්න මේ අකුරු ටිකනේ මේ තියෙන්නේ කියලා යෝ අකුරයි ධන ඊ අකුරයි එකතු වෙලා හැදෙනවා යේ කියන අකුර යෝ අකුරයි ධන ඊ අකුරයි නැත්තම් යෝ ඊ එකතු වෙලා යේ කියන අකුර හැදෙනවා එතකොට ඒ හැදුනේ යේ කියන අකුර හැදෙනවා නේද ඒ අකුර හැදුනේ ඕ ධන ඊ සමානයි යේ එහෙම මතක තියාගත්ත නැහැ ඇති ඊට පස්සේ මම ලියනවා ඊගාව අකුර මෙන්න මේ අකුර බලන්න මේ අකුර ඕ අකුර වා මේ අකුර මොකද්ද? ශබ්දේ මොකද්ද එන්නේ වා කියන අකුර මේ ලිව්වේ මම මේ මොකද්ද වා කියන අකුර තමයි මේ ලියලා තියෙන්නේ මෙන්න මේ අකුර වා මේකට තියෙනවා මේකට අපි එකතු කරන්නේ ඕ අකුරයි ඕ අකුර සෝරි ओ कोई 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 ओ ओ दाने आ आ समानाई සමානයි වා වා හරි එතකොට මෙන්න මේ වා කියන අකුර ලියන්නේ කොහමද බිංදුව ලිව්වා උඩින් නම් මෙහෙම පහලට පොඩි ඉරි කෑල්ලක් ගහවා ඊට පස්සේ හරහට ඉරි කෑල්ලක් ගහලා අයි මේ පැත්තේ මෙහෙම උඩින් නම් පහලට දිග ඉරි කෑල්ලක් ගහලා මෙහෙම හරහට පොඩි ඉරි කෑල්ලක් ගහනවා ඉතින් මේ අකුර ලියන්න හරිම ලේසි मेके तीयने मूलिक स्वर वाल अपीगन ओ दन आवा मे तीन इतोट मे आट मेन मे बिंदु आईंक मे आट मे आवे कतुक मे बिंदु आईंक मिथन बिंदु तीन ना मिथन तव बिंदु गेंडो मे बिंदु आईंक मेन मे आव मिथन सेट करोट वाकी है इतोट मेन मे अकुर पुते वाला लिया ले सीद කසුන් ලේසිද ලේසිද කල්ප 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 චතුරංග නේද ලේසිද ඔයා ඔව් සර් ඔව් ඔයා අදාර ඇක්සිඩන්ට් වුණා කිවි නෑ නෑ සර් එයි දැන් ඔයා මේ ක්ලාස් එකේ නෑ දැන් මට කිව්වා තුන්වෙනි එකට ජොයින් වෙන්න කියලා සර් සම්බන්ධයෙන් ඔයා මග හැරගත්තේ ඒක මේ දැන් ඔයා 303 කියන්නේ බුදුහාමේ දැන් ගිය අවුරුදු වල ළමයිද කොහෙද නේද? ඇයි කියලා මං කිව්වේ දැන් සර් මං ගැහුණා සර් මට ප්‍රශ්නයක් වුණා කියලා. ඔව් සර්. ඔව් දැන් එතකොට ඔයා පොඩ්ඩක්වත් ඉගෙන ගත්තේ නැද්ද පුතේ සාමාන්‍ය දැන් මේ අකුරු ලියන හැටි එතකොට වචනෙම පාඩම් කරගත්තේ නැද්ද? ඒව ඔක්කොම දන්නා. හා හා හා. මම මේ වැඩ පිළිවෙලත් එක්ක තමයි මේ ආයෙ මේකට ජොයින්. ඈ?
වැඩි දුරටත් එක්ක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ආ ඒකයි ඒකයි. ආ ඒක ප්‍රශ්නයක් නේ. බලන් ඉන්න. ඒක හරි. එතකොට දැන් කවුද ගයන්තික ලේසිද වැඩේ? අකුරු ටික ලේසි සර්. ලේසි. දැන් ඔයාලට සාමාන්‍යයෙන් හිතෙන්නේ නැද්ද මේ අකුරු ටික දවසෙන් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා? අසෙන් මොකද හිතන්නේ? පුළුවන්ද දවසින් අල්ල ගන්න? බැරි වෙන එකකුත් නැහැ. පුළුවන්ද? පුළුවන් නේ. සමන් කොහමද සමන්ට පුළුවන් වෙයිද මේක දවසින් වා සාමාන්‍ය මේ අකුරු ටික අල්ල ගන්න? සෑ පුළුවන් සර්. පුළුවන්. ඔව්. කවුද දැන් මම මේ දෙවෙනි කණ්ඩායම ඉන්නේ සර්. මම මෙතුණට ආවා පොඩ්ඩක් බලන්න කියලා. ආ ආ ඒකමයි. හරි එහෙමනම් අපි ඊගා වකුරු ගැන කතා කරමු. දැන් ඔන්න අපි වා කියන අකුර දැන් ඔන්න ලියන්න දන්නවා. ඊට පස්සේ අපි යනවා ඊගා වකුරට. මෙන්න මේ අකුර ඊට පස්සේ තියෙන්නේ. වේ අකුර. මෙන්න මේ අකුර. මේකට අපි සිංහල අසාගෙන නැත්නම් මේකේ શબ્දය වෙන්නේ ඇවිල්ලා වේ. මොකද්ද වේ? වේ නෙමෙයි වේ. එතකොට මේකට තියෙනවා මෙන්න මේ අකුරු ටික එකතු වෙලා තමයි මෙන්න මේ ඕ අකුරයි sorry මෙන්න මේ ඕ අකුරයි කොයි ඕ අකුරයි දන sorry ඕ අකුරයි දන ඊට පස්සේ තියෙන අකුර තමා මෙන්න මේ ඊ අකුර. ඊ අකුර තියෙන ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ තියෙනවා දන. දන ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ තියෙන තව අකුරක් මෙන්න මේ වගේ අකුරක් මෙන්න මේ අකුරු තුන එකතු වෙලා තමයි හැදෙන්නේ මෙන්න මේ වේ කියන අකුර. මෙන්න මේ අකුර හැදෙන්නේ මෙන්න මේ අකුරු තුන එකතු වෙන. මේක එකතු වෙන්නේ කොහොමද? මෙන්න මේකේ තියෙන බිංදු දෙකම අයින් වෙලා මේ අකුරු දෙකේ තියෙන බිංදු දෙකම අයින් වෙලා මෙයාව සෙට් වෙනවා මෙයාට. එහෙම ඇවිල්ලා මෙයා මෙතෙන්ද ඕ අකුර ගාවට එකතු වෙනවා. එහෙම තමයි වේ අකුර හැදුනේ. මොන දැන් එකක් හරි ප්‍රශ්නේ. කොහොමද වේ අකුර ලියන්නේ? බිඳුව ලිව්වා, පහළට ඉරි කෑල්ලක් ගැහුවා, අය මේ පැත්තෙන් මෙහාට හරහට ඉරි කෑල්ලක් ගහලා, අය මෙහෙම උඩේ ඉඳන් පහළට ඉරි කෑල්ලක් ගහලා, අය මැදින් මේ පැත්තට ඉරි කෑල්ලක් ගහලා, අය උඩින් නම් මෙහාට පහළට ඉරි කෑල්ලක් ගහන. එතකොට මොකක්ද අකුර මේක? වේ අකුර. වා වේ. ඔන්න ඊගා වකුර අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ වාගේ අකුරක්. මෙන්න අකුර. මේ අකුර මොකද්ද? මේක අපේ શબ્දේ ගන්නවා අපි මේකේ V කියලා. මොකද්ද අකුර? V අකුර. V අකුර. දැන් මේක හැදෙන්නේ කොහොමද? මේක හැදෙන්නේ මෙන්න මේ ඕ අකුරයි ඊට පස්සේ දන දන ඊට පස්සේ මේකට ඊ අකුරක් එකතු වෙනවා ඊට පස්සේ සමානයි සමානයි ඕ
අන ඊ වි අකුරු දෙක මොකද්ද මේකට එකතු වුණ ඕ අකුරයි ඊ අකුරයි එකතු වෙලා වි කියන අකුර හැදෙනවා එච්චර ඒක මතක තියාගත්තා නම් ඇති හරි අපි බලමු ඊගාව අකුර ඒකත් හරි ලේසි අකුරක් අමාරු එහෙම නැහැ මෙන්න බලන්න දැන් මෙන්න මේ අකුරු ටික පුතේ පටන් ගත්තේ ඕ අකුරෙන් අපි මේ ඕ කියන අකුර කොරියානු භාෂාවේ ඕ කියන අකුර තමයි මෙන්න මේ අකුර මේ දැන් අලුත් ළමයිට මේක ප්‍රශ්නයක් ඇති මේ අපෝ මේක ඔයන්නද කියලා හරිද ඔයාලා ඒක වැඩි ගණන් ගන්න එපා මේක ඔයන්නද ඔයන්න තමයි මේක එතකොට ඔයාලට කරන්න තියෙන්නේ දැන් මම දෙනවානේ පළවෙනි වීඩියෝ එක අන්න ඒ වීඩියෝ එක බලපුවම මේ දැන් කියන දේවල් ඔයාලට තේරෙනවා ඊගා වීඩියෝ එකේදී දැන් මේකත් ඔහොමත් බලාගෙන ඉඳලා පළවෙනි එක වල්ලා මේක බලන්නකො අර දෙපාරක් බලපු ළමයිට වඩා ඔයාලට තේරෙනවා එතකොට ඔයාලා තුන් පාරක් බලන්න මේ වීඩියෝ එක විතරක් දෙපාරක් බලන්න නේද එතකොට ඔයාලට තේරෙනවා ඉතින් මේ සතියේ කරන්න තියෙන අර පළවෙනි වීඩියෝ එකේ කියලා දෙන අකුරු සැලැස්මේ තියෙන අර අපි ගලපන විදිය ගැන කියලා දෙන ටික හිතේ ධාරණය කරගෙන හිතේ තැම්පත් කරගෙන මේ අකුරු ටික ලියන්න විතරයි ප්‍රැක්ටිස් කරන්න විතරයි දින අකුරු පුරුදු වෙන්න විතරයි ඔයාලට තියෙන්නේ මේ සතියවල අර හැබැයි ඉතින් වචන පාඩම් කරන්න ඕන අර වචන දැන් මම කියන්න දෙයක් නැහැ පුතේ මේ වචන පාඩම් කරන්න ගන්න දැන් ඉඳන් මෙව්වක් මම කියන්න ඕන දේවල් නෙමෙයි අපි ක්ලාස් එකට කවද්ද බැඳුනේ එදා ඉඳන් පොතේ තියෙන පොත ගෙන්නා ගන්න මේ නැති කට්ටිය ගෙන්නා ගන්න වචන පොතක් තියෙන වෙන වහදුප එකක් ඒක ඕන එක ගෙන්නා ගන්න පුළුවන් ඔයාලට මේ කොහොම හරි කමන්නේ වචන පාඩම් කරන්න තේරුණාද කොරියානු භාෂාවේ විභාගයේ පාස් කරගන්න මූලිකම ඕන දේ තමයි වචන පාඩම් කියන්නේ එතකොට ව්‍යාකරණ තමයි දෙවෙනු ඒක ඕන අනිවාර්යයෙන් තේරුණාද ව්‍යාකරණ නැතුව විභාගයක් පාස් කරන්න බෑ වචන පාඩම් කරවයි කියන්නේ ඒ ව්‍යා ඒ ඒ කියන වචන වලට අර ව්‍යාකරණ අමුණපුවාම ඔන්න ඔයාලට වැඩේ තේරුම් ගන්න ලේසි. ඒතර වචන තමයි පාඩම් කරන්න ඕනේ ක්‍රියාපද නාම පද නාම විශේෂණ පද නේද? ක්‍රියා විශේෂණ පද කියලා තියෙනවා නාම විශේෂණ පද කියලා තියෙනවා නාම පද කියලා තියෙනවා නේද? ඒ විදිහට. දැන් අපේ තියෙන සර්වනාම පද තියෙනවා නාම පද තියෙනවා ක්‍රියා විශේෂණ පද තියෙනවා ක්‍රියාපද තියෙනවා ක්‍රියා විශේෂණ පද තියෙනවා උපසර්ග පද තියෙනවා නේද ඔය විදිහට අපේ සිංහල භාෂාවේ තියෙන ඒ විදිහට කොරියානු භාෂාවේ තියෙනවා නාම පද නාම විශේෂණ ක්‍රියාපද ක්‍රියා විශේෂණ නේ ඔය විදිහට තියෙනවා ඉතින් ඔය වචන පාඩම් කරන්න. ඒතකොට ක්‍රියාපද සාමාන්‍යයෙන් 500ක් 600ක් 800ක් වගේ පාඩම් කරගත්තොත් එතකොට නාම විශේෂණ සහ නාම පදත් සාමාන්‍යයෙන් අර ක්‍රියා විශේෂණ පදයි ක්‍රියාපදයි තමයි මං කිව්වේ 600ක් 800ක් 800ක් වගේ උනා පාඩම් කරගත්තොත් එතකොට නාම පදත් සාමාන්‍යයෙන් 3500ක් වත් අඩුම පාඩම් කරගත්තොත් වචන ගේමක් ගහන්න පුළුවන් තේරුණාද ගේමක් කියන්නේ කැලිම ලකුණු 200 ටාගට් කරන්න පුළුවන් බය නැතුව වචන 3500ක් විතර මේ ව්‍යා මොකද්ද මේ ව්‍යාකරණ බලාගෙන එතකොට සාමාන්‍යයෙන් ව්‍යාපදත් 600ක් 800ක් කලව මේ නාම පදත් එක ඔක්කොම වචන 3500ක් 4000ක් කිට්ටු කරොත් ඔයා ලකුණු 200 නවත්ත ගන්න පුළුවන් කිසිම බයවීමක් වෙන්න අවස්ථාවක් නැහැ අනිවාර්යෙන් ගහනවම තමයි එහෙනම් ඒ ටාගට් එක තමයි තියාගන්න ඕන දවසකට වචන සාමාන්‍යයෙන් 15ක්වත් පාඩම් කරගන්න 20ක් කියන්නේ 20ක්වත් පාඩම් කරගන්න ටාගට් කරන අඩුම 10ක් හරි පාඩම් වෙයි. එතකොට මාස 6ක් තියෙනවා. මාස 6ට තියෙනවා. එතකොට මාසෙට පාඩම් කරන්න පුළුවන් අපිට 10 ගාණේ ගියා 300යි. 1800ක් විතර පාඩම් කරගන්න පුළුවන් මාස 6ට. ඉතින් මේක මාස 6 කෝස් එක කිව්වට සාමාන්‍ය ඉතින් ඔයාලා මාස 6 මොට්ටු වෙන්නේ නැහැනේ. නේද කොහොමත් මේකේ හරි කාලේ තමයි අවුරුද්ද පුතේ මේ මේ පාඨමාලාව දැන් මේ හදලා තියෙන විදිහනේ පාඨමාලාව මාස 6යි එතකොට ඔයාලට සාමාන්‍ය අවුරුද්දක් විතර පාඩම් කරනකොට තමයි කොරියානු භාෂාව පිළිබඳ ලොකු දැනුමක් වගේම දැනුමක් එන්නේ ඇත්තටම හැබැයි ඒක හැමදාම කරන්න ඕන
එක දවසක් කරලා හෙට මේ අනේ මට ගමනක් යන්න තියෙන හෙට වැඩින්ද පාඩම් කරන්න බෑ මම පාඩම් කරනකොට මම පාඩම් කරනකොට මම ටොයිලට් එකට ගියත් පාඩම් කරනවා නාන කොටත් පාඩම් කරනවා දැන් අහයි කොහොමද ඒ කියල නේද නාන කොටත් පාඩම් කරනවා බත් කන කොටත් පාඩම් කරනවා නිදා ගන්න ගිහිල්ලා තනේ ටිකක් කියලා කිව්ව කිව්ව ඉඳ ඊට පස්සේ තමයි නිින්ද යන්නේ ඒ ආසාව තිබ්බේ ආසාවක් තියෙනවා නම් කරන්න පුළුවන් මම ඒකනේ කියන්නේ කොරියෙන් නුන තියෙන්න ඕන කොරියාවට යන්න හැබැයි ඉතින් මගේ නම් උන තිබ්බේ ගුරුවරයෙක් වෙන්න කොරියාවට යන්නේ කෙසේ වෙතත් ගුරුවරයෙක් වෙනවා කියන එක නම් තිබ්බයි තියෙන්නේ එතකොට ඒ උන තිබ්බොත් තමයි කොරියාවට යන්න පුළුවන් ඉතින් පාඩම් කරන්න ඉතින් පාඩම් කරනවා කියන්නේ මෙහෙමනේ දැන් කනගමම් බයිද පාඩම් කරන්න දැන් අපි කියමුකෝ කනවම කියන වචනේ මොක්ත මොක්ත මේ කනගම මොක්ත කියන එක සිහි කරන මේ කනව කනව එහෙම තමයි දැන් බංගුවක් කට්ටි ඉන්නවා කාමරේ ගහගෙන තියෙන්නේ තනි කර කොරිය ඇත්තටම හොඳයි දැන් මෙතනත් ඇති ගහගෙන එහෙම ගහගත්ත කට්ටි කාමරේ හොඳයි මොකද ඒ දැන් නොදන්න වචනයක් තියෙනවා නම් අපිට දන්නේ නැති වචනයක් තියෙනවා පඩස් ගාලා මතක් වෙනවා මේ කාරක මේ කාරක දැන් අපි දන්නේ ඉල්ලේයෝ ඉල්ලේයෝ කියන වචනේ මතකයි පාඩම් කරා හැබැයි ඉතින් ගිහිල්ලා මතකයි ඉල්ලේයෝ මොකද්ද මොකද්ද දැන් ඔයාට ඔක නිතරම ඔක පේනවනะ ඉල්ලේයෝ වැඩ කරනවා අන්න පටස් ගාලා මතක හිටිනවා ඔය කිව්වේ මම ඔයාලට ඉතින් අපි කරපු දේවල් තමයි ඔය කිව්වේ කැමති නම් කරන්න නේද අකමැති නම් නොකර ඉන්න කැමති නම් කරගත්තොත් තමන්ට තියෙයි ඊට පස්සේ අපි මම ලියන්න යන්නේ මෙන්න දැන් මේ මෙන්න මේ අකුරු ටික මේ තුනම පටන් ගත්ත මොකෙන්ද ඕ කියන අකුරේ මේ මෙතනත් ඔයන්නේ මෙතනත් ඔයන්නේ ඔයන්නේ ඊගාව අකුරු පටන් ගන්න මෙන්න මේ මොකද්ද ඌ කියන අකුරේ මෙන්න මේ අකුරු ඊගාව අකුරු තුන පටන් ගන්න ඌ කියන අකුරේ ඒ විදිහට මේ වා වේවි කියන අකුරු ටික මතක තියා ගන්න පුළුවන් ඇත්තටම අමතක වෙන මෙන්න මේ සංයුක්ත ස්වරවල මේවට අපි කියන සංයුක්ත ස්වර කියලා ද්විත්ව ස්වර වගේම සංයුක්ත ස්වර කියලාත් කියන සංයුක්ත කියන්නේ මොකක්ද එකතු වෙනවා කියන එක නේද සංයුක්ත සංයුක්ත ස්වර කියලාත් මේවට අපි කියනවා එතකොට ඔයාලට මතක තියා ගන්න ලේසි ක්‍රමයක් තමයි මේ වා වේවි වෝ නේද ඕ වේවි කියන අකුරු ටික වා වේවි කියන අකුරු පටන් ගන්න ඕ අකුරෙන්ද ඊට පස්සේ ඕ වේ වී කියන අකුරු පටන් ගන්න ඌ අකුරෙන්ද කියලා මතක තියාගත්තා නම් හරි හරි මේ ලියන්නේ ඊට පස්සේ මොන අකුරද මේ ලියන්නේ මේ ලියන්නේ ඕ අකුර සෙහාන් මලිත් පෙරේරා පුතේ ඔයාගේ ලියාපදිංචි කීයද සෙහාන් මලිත් පෙරේරා සෙහාන් හවු සර් ඔයාගේ ලියාපදිංචි කීයද එහෙමනම් මතක නැහැ ඇයි මතක නැත්තේ ආයි ඊගාව දවසේ පුතේ එන්න බෑ ක්ලාස් එකට අනිවාර්යෙන් මෙන්න මේ වගේ තමන්ගේ නමට ඉදිරියෙන් අනිවාර්යෙන්ම මොකද කරගන්න ඕනේ ලියාපදිංචි අංකේ දා ගන්න ඕන. දැන් ඔයාට පුළුවන් ඔය ලින්ක් එක තව කාට හරි ෂෙයා කරන්න. ඔව්. එතකොට එයාත් එනවා ක්ලාස් එකට. එහෙම ඉන්න බෑ පුතේ ක්ලාස් එක අනිවාර්යයෙන්ද ඔයාට දන්නේ නැද්ද සාමාන්‍ය Zoom එකේ කොහොමද අංකයක් ඉස්සරහට දාගන්නේ කියලා දන්නේ නැද්ද? හරිද මගේ දන්නේ නැහැ. නෑ දන්නවද? ඔව්. ආ දන්නවනේ හරි. දන්නවනම් දාන්න ඕන පුතේ. එතකොට අතෙන් ඔයා දන්නවද පුතේ දැන් අද ආපු ළමයි ප්‍රශ්නයක් නැහැ දවස් හතියක් දෙකක් මම දෙනවා චාන්ස් එකක කිසි ප්‍රශ්නයක් නැහැ අතෙන් දන්නවද දාගන්න ඕ දන්නවද දන්නව නේද කවුද ආර තව එක්කෙනෙක් ඉන්නවා UJ 44 U 99 කියලා එක්කෙනෙක් ඉන්නවා ඉතින් මේ කට්ටියට මම කියන්නේ පුතේ තමන්ට දීලා තියෙනවා ලියාපදිංචි අංකය ඒ ලියාපදිංචි අංකය ඔයාලා දාගෙන හිටියේ නැත්නම් ඔයාලට ක්ලාස් එකේ ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න බෑ තේරුණාද ඒක අනිවාර්යෙන් කරගන්න ඕන මොකද ඔයාට පුළුවන් ඔය Zoom link එක තව කෙනෙකුට දෙන්න බැයිද දෙන්න පුතේ නෑ නේ සර් ඒක දාගන්න ඇවුන්නේ මොකද්ද පුතේ ඔයාට ඒක දාගන්නේ කොහමද සර්
चतुरांग दिनेगा තේරුණාද? නේද? චතුරංග දා ගන්න පුළුවන් නේද? චතුරංගට සිග්නල් නැද්ද? එහෙමනම් කට්ටියම දා ගන්න මේ විදියට. එතකොට ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න පුළුවන් අනිවාර්යෙන් දා ගන්න. හරි මෙන්න මේ අකුරු බලන්නකෝ. දැන් මේ අකුරු තියෙන අකුරු ටික තමයි මෙන්න මේ අකුරු ටික බලන්න කොහොමද කියලා. මෙන්න මෙහෙම තියෙනවා ඌ අකුරක් තියෙනවා මෙහෙම ඌ අකුරක් තියෙනවා ඊට පස්සේ ධන sorry මේ ඌ අකුරක් තියෙනවා ධන මේකට එකතු වෙනා තියෙන්නේ මෙන්න මේ අකුර බලන්න මේ අකුරද කියලා මොන ඔය අකුරද කියලා ඔය අකුරු දෙක එකතු වෙලා තමයි මෙන්න මේ කියන මෙන් sorry මේ මෙන්න මේ කියන අකුර හැදුනේ වෝ කියන අකුර මේ මොකද්ද මේ අකුර වෝ මේ අකුර ඇවිල්ලා වෝ අකුර මොකද්ද වෝ ඔන්න දැන් ඔයාලා අකුරු කීයක් දන්නවද දැන් අකුරු දන්නවා නමයක් sorry අටක් ඔන්න දැන් ඉගෙන ගත ලියන්න ඌ අකුර ලිව්වා නේ නේද ඌ අකුර ලිව්වා ඕ අකුර ලිව්වා වෝ බින්දුව ලිව්වා හරහාට ඉරි කෑල්ලක් ගැහුවා පහළට ඉරි කෑල්ලක් ගැහුවා අයි ටී අකුර වැදින් මේ පැත්තට පොඩි ඉරි කෑල්ලක් ගහලා උඩ ඉඳ පහළට ඉරි කෑල්ලක් ගහන්න තේරෙනවද මතක තියාගන්න ඕන එකම කාරණේ තමයි සොර අකුරත් අනිව ලියනවා නම් කොරියානු භාෂාවේ අනිවාර්යයෙන්ම මේ උන් කියන බිඳුව එකතු කරලා තමයි ලියන්නේ කියලා. තේරුණාද? මෙහෙම තිබ්බත් sorry මේ දැන් මෙහෙම තිබ්බත් මේ කකුර මේ අකුර ඇවිල්ලා කොරියානු භාෂාව අපි ගන්න යන්නක. මේක යන්න තමයි. නේද? මේ අකුර මේ විදියට තිබ්බත් අපි මේකට කියන්නේ ආ කියලා. ඒත් කොරියානු භාෂාවේ වචන ලියද්දි මේ විදියට තනියම මේ අකුරු පිහිටලා නැහැ. මේ විදියට ලියන්නේ නැහැ. එහෙනම් එයා තියෙන්න ඕනේ ව්‍යංජන අකුරක් එක්ක. සොරයක් ව්‍යංජන අකුරක් එක්ක තමයි ওই විදියට තියෙන්න ඕනේ. නැත්නම් තනිව ලියනවා නම් අනිවාර්යෙන් බිඳුව ලියනවා කියලා මතක තියාගන්න ඕන. හරි එහෙමනම් මම ඊගාව අකුර ලියන්නම් ඊගාව අකුරත් හරි ලේසි අකුරක් තියෙන මෙන්න මේ වාගේ අකුරක් ඔන්න බලන්න මෙන්න මේ අකුර මේ තියෙන්නේ දැන් මෙන්න මෙතන පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කට්ටිය මගෙන් ඔක ප්‍රශ්නෙකුත් අහලත් තිබ්බා මේක හොඳට මතක තියාගන්න මෙන්න මේ අකුර අපි ශබ්ද කරනවා මෙන්න මේ අකුර අපි ශබ්ද කරන්නේ පුතේ වේ යන්නකට. මොකේදද මේක ශබ්ද කරන්නේ? වේ අකුරකට. වේ. වේ කියන අකුරකට තමයි මේක ශබ්ද වේ යන්න නෙමෙයි වේ යන්න. හැබැයි මේක කොරියානු භාෂාවේ වේ යන්න විදියට තිබ්බට මේක ශබ්දයේදී වේ කියන විදියට තමයි ශබ්ද වෙන්නේ. මෙන්න මේ ශබ්දෙටම තමයි ගන්න. තේරුණාද? මේක සාමාන්‍යයෙන් ශබ්දෙදි ශබ්දෙදි පාවිච්චි කරන්න ශබ්දෙදි ඈ දීලා තියෙන්නේ මේ විදිය තමයි ශබ්දෙදි පාවිච්චි කරන්නේ කියන්නේ ශබ්ද කරනකොට අපි මේක වේ
වේහල්මෝනි කියන්නේ විහල්මෝනි කියලා කියන්නේ. එතකොට ශබ්ද වේ වෙනවා. පැහැදිලි නේද? ලි දැන් මේ මෙතන බලන්නකෝ මෙහෙම. දැන් මේක වේ වෙන්නේ ඇයි කියලා මම කියන්නම්කෝ. මේක වෙන්න වෙන්නේ නැතුව මේක වේ වෙන්නේ ඇයි? කොහොමද? ඌ අකුරයි මේකට එකතු වෙන්න ඕනේ ධන ඌ අකුරයි ධන මෙන්න මේ ඕ අකුරයි sorry මෙන්න මේ ඕ අකුරයි ඊට පස්සේ ධන මෙන්න මේ ඊ අකුරයි එකතු වෙලා තමයි මෙන්න මේ අකුර නිර්මාණය වෙන්නේ පැහැදිලිද එතකොට මේ ඊ ධන ඕ සම්බන්ධ වුණාම ඒ කියලා තමයි මේක ශබ්ද වෙන්නේ මෙන්න මේ අකුර අපි ඉගෙන ගත්ත මෙන්න මේ අකුරට අපි කියන්නේ මොකද්ද මෙන්න මේ අකුර නෙමේ තියෙන්නේ මේ බලන්න මෙන්න මෙතන මේ තියෙන අකුර මෙන්න මේ අකුර තමයි මෙන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ ඒ කියලා මේ පේනවනේ මේ ඒතර මේක යන්න නෙමෙයි ඒ යන්න ඒක තමයි ඒක වේ කියලා ශබ්ද වෙන්නේ ලියලා තියෙන්නේ වේ හැබැයි අපි අර කතා කරන භාෂාවේ උච්චාරණ භාෂාවේදී මෙයා වේ යන්නක් බවට පත් වෙනවා යම් තැනකදී මෙයා වේ යන්නක් වෙනවා ගොඩාක් තැන්වලදී මෙයාගේ ශබ්දය වෙන්නේ වේ කියන ශබ්දයකට තමයි ඒක මතක තියාගන්න එතකොට ඔන්න ඔය අකුරු ටික එකතු වෙලා තමයි මෙන්න මේ කියන වේ කියන අකුර හදන්නේ වේ. ඔන්න එහෙමනම් ඒ අකුරත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙන මෙන්න මේ අකුර. ඒකත් පටන් ගන්න උයන්නේ. ඒක හරි ලේසි. ඔන්න අකුර නේද? අරක උයන්නයි යන්නයි v මේක උයන්නයි යන්නයි v නේද හරි ලේසි මේ උයන්නයි ට අපි දාන එකතු කරනවා මේකට ඊ අකුරක් ඊ එක සමානයි සමානයි v නේද සමානයි v මේක මොකද්ද මේ අකුර? මේ අකුර වියන්න නෙමෙයි වී යන්න. මේ අකුර මොකද්ද? වී. ඔය වියන්න නෙමෙයි වී යන්න වී. ඔන්න අපි ඒකත් ඉගෙන ගත්තා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ අකුර හරිම ලේසි අකුරක් බලන්න. ලේසිම ලේසි අකුරක්. දැන් සාමාන්‍ය පොතේ මෙහෙමයි දැන් මේ අකුරු සාමාන්‍ය වල පොතක් අරගෙන ලියනවානේ 100R පොතක් ඒවා 100R පොත නම් දැන් ගන්න හරි අමාරුයි නේද මේ මෙන්න මේ අකුර දැන් මෙහෙම ලියනවානේ අපි සාමාන්‍ය 100R පොතක පිටු දෙකක් තුනක් ලියනකොට සාමාන්‍ය මේ අකුරක් මට නම් මතක හිටියා ඔයාලට මන් නම් දන්නේ නැහැ කොහොමද කියලා සාමාන්‍ය මට නම් මතක හිටනවා මේ අකුර සාමාන්‍ය හිතන්නක සාමාන්‍යයෙන් පිටු දෙකක් තුනක් ලියනකොට මට නම් මේ අකුරක් මතක හිටတာ. ඒක තමන්ගේ අතේ තමයි මේ වැඩේ තියෙන මතක හිටීමේ ශක්තිය තියෙන වැඩේ තමන්ම තමයි කරගන්න ඕනේ. ඉතින් ඔයාට මතක හිටින විදියක් එන්නේ දැන් ඔයා පාඩම් කරපු තියරියක් ඇතිනේ වාගාව. ඔයාටම ආවේනික උනේ. ඒක තමයි භාවිතා කරන්න ඕනේ. ඒතකොට මම පාඩම් කරන කාලේ මම පාඩම් කරේ ඇත්ත දැනුත් පාඩම් කරනවා. මම පාඩම් කරන කාලේ කිව්වට දැනුත් පාඩම් කරනවා. තේරුණාද? ඒ කාලේ අර අපි මුල පටන් ගන්න කාලේ මම පාඩම් කරේ පුතේ සාමාන්‍ය මම වචන පාඩම් කරන් ගියා මුලමට මට තේරුණා මේ වචන පාඩම් කරද්දී මම මීට වැඩිය ලේසි නැද්ද දැන් මම කියන එක 10 පාරක් කියන වෙලේ මම ගෙදර යනවා කියලා දැන් මම ගෙදර යනවා කියන වචන තුනම මම දන්නේ නැහැ තේරුණාද එතකොට මම ගෙදර යනවා කියන වචනේ මම පාඩම් කරනවා සිංහල තේරුමත් එක්ක නේද චොනන් චිබේ කායෝ මම ගෙදර යනවා එතකොට වැඩේ ගොඩනේ එක ආවර්ජනයකින් වචන තුනක් සෙට් වෙලා තියෙනවා මට
ඊට පස්සේ මම තීරණය කරා මේ වචන පාඩම් කරන එක හරියන්නේ නැහැ මේ වාක්‍ය පාඩම් කරන්න ඕන. එතකොට මට වචන ගොඩක් අහු වෙනවා. දැන් මෙතන බලන්න. දැන් සාමාන්‍යයෙන් මේ මේ වාගේ වචනයක් අපි ගත්තාම දැන් මෙහෙම එහෙම තියෙනවනේ අපි දැන් තව පොඩ්ඩක් පල්ලෙහාට යන්කෝ දැන් මේ හරි වචන නැහැ නේ ලොකු වචන. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මම මේ පාඩම් කරන ක්‍රමයක් තමයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ තේරුණාද? දැන් ඔයාලා සාමාන්‍යයෙන් මෙන්න මේ වාගේ දැන් ඉදිරියට අපි මෙහෙම යනවා. ඉදිරියට යනකොට දැන් මේ මේ වාගේ අපිට වචන හම්බෙනවනේ. නැවතත් ඔයාලට මේ zoom out එකේ නැවතත් අර link එකෙන්ම log වෙන්න. දැන් මෙහෙම වචන අහුවෙනවනේ මේ බලන්න. දැන් මේ මෙතන තියෙනවා මේ දැන් මේ ඔයාලා කියවන්න දන්නේ නැතුව ඇති හරි. මෙතන තියෙන මුරල් මසිගෝ සිපෝයෝ කිය. මුරල් මසිගෝ සිපෝයෝ. මම පාඩම් කරේ එහෙම. මුරල් වතුර මසිගෝ බොන්නට සිපෝයෝ කැමති. වතුර බොන්නට කැමති. වතුර බොන්නට කැමති. මුරල් මසිගෝ සිපෝයෝ. වතුර බොන්නට කැමති. මුරල් කියන්නේ වතුර කියලා මෙනෙහි කර ගන්න ඕන. මුරල් වතුර මසිගෝ කියන්නේ බොන්නට සිපෝයෝ කැමති. සිංහල තේරුම තියෙන ට්‍රාන්ස්ලේට් තියෙන පොත ගන්න කියන්නේ ඒකයි. වචන පාඩම් කරනකොට දැන් මේ කියන්නේ ඇවිල්ලා මේ මං කරපුවා තේරුණාද මේ ඔයාලට මේ කරන්න කියනවා නෙමෙයි ඔයාලා කැමති නම් ඒ විදිහට කරන්න ඉතින් ඔයාලට තියෙනවානේ ආවේනික ක්‍රමයක් තමන් පාඩම් කරන ආවේනික ක්‍රමයක් තමන් සතුව තියෙනවා මගේ තිබ්බ ක්‍රමේ තමයි ඕක මම වචනත් පාඩම් කරනවා දැන් සාමාන්‍යයෙන් ඉස්සරම් පාඩම් කරන්න ගත්තේ වචන වචන පාඩම් කරා තේරුණාද වචන පාඩම් කරනවා කොයි ඔය දැන් සර්ට් එකක්වත් නැහැ නේ ඔය කැමරා ඔෆ් කරන්න සමන් කුමාර කැම්ප් එකේ දින්නේ දෙකේ දෙරස ඉතින් ඒ විදිහට පාඩම් කරන්න ඔන්න ඕකයි මම කියන්නේ කැමරා ඔෆ් කරන්න කියලා කොහොම කොහොම ඉන්නවද කවුද දන්නේ කොයි කොයි ගිහිල්ලා නේද ඉගෙන ගන්නවද කියලා මේ එතකොට මේ පාඩම් කරන රටාව තමයි දැන් මම කිව්වේ එහෙමයි දැන් මේ තියෙන බාණ්ඩ මෙතන පහ තියෙනවා ආචිමේ පියොන්ඕනේ කස්සයෝ ආචිමේ උදෑසන පියොන්ඕනේ රෝහලට කස්සයෝ ගියා එහෙමනේ ආචිමේ පියොන්ඕනේ කස්සයෝ උදේ රෝහලට ගියා ආචිමේ පියොන්ඕනේ කස්සයෝ උදේ රෝහලට ගියා ඒ විදිහට ඔයා සිය පාරක් කියා සිය පාරක් කියලා සෙට් වෙන නම් 200 පාරක් කියලා. එහෙමත් සෙට් වෙන්න නැත්නම් 300ක් කියලා. හැබැයි ඉතින් 300 එනකොට නම් ඔයා මෙනෙහි කිරීමත් එක්ක ඔයා පාඩම් කරොත් අනිවාර්යෙන් මතක ඉන්න මට නම් 100 පාර කියනකොට මට නම් මතක ඉන්නවා. මෙනෙහි කිරීමත් එක්ක. නැත්නම් ආචිමේ පියොන් ඕනේ කස්සෙව කියලා එක්ක ගෙදර ගැන හරි නැත්නම් කෙල්ල ගැන හරි නැත්නම් කොල්ල ගැන හරි නැත්නම් වැඩ පොලේ දෙයක් හරි ගැන මතක තියාගෙන ඔයා පාඩම් කරොත් හැමදාම ආචි මේ පියොන් ඕනේ කස්සේ ඔකී කීඳි. මේක මතක් වෙන්නේ නැහැ ජීවිතේටම. මෙනෙහි කිරීමත් එක්ක වාක්‍ය පාඩම් කරන්න. මෙනෙහි කරනවා කියන්නේ අපි දැන් ආචි මේ පියොන් ඕනේ කස්සේ උදේ රෝහලට ගියා. අපේ හිතේ තියෙන්න ඕනේ මේ උදේ රෝහලට ගියා කියන වචනේ හිතේ නිකන් අරන් යන ලියවිලා වගේ සිංහලෙන් තියෙන්න ඕනේ. උදේ රෝහලට ගියා. අර න්යා හිතින් හිතේ ලියවිලා තියෙනවා අර සිංහල අකුරු වලින්. ඔක හොඳ ක්‍රමයක් පුළුවන් නම් ප්‍රැක්ටිස් කරලා බලන්න 100ට 100ක් සාර්ථක වෙයි දන්නේ. ඉතින් මට නම් සාර්ථක වුණා. ඔයාලට කොහොම වේද කියලා නම් දන්නේ. නිකන් කරලා බලන්න කියනවා. හොඳයි නම් වැඩේ දිගටම කරන් යන්න. ඔය වචන පාඩම් කරන විදි තමයි ඔය මම කිව්වේ. ඒ විදිහට පාඩම් කරන්න. අර දැන් වචනම පාඩම් කරත් එහෙම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? වචනම පාඩම් කරන් ගියත් එහෙම නැත්තම් දැන් අතන පුතේ සාමාන්‍ය දැන් මම මේ මෙතනදී මම එකක් කියන්නම්කො ඔයාලට මේ තියෙන්නේ. දැන් මෙතනදී දැන් මට මේ නාම පද විතරක් නෙමෙයිනේ. ආචි මේ උදෑසන නේද? උදෑසන. වෙලාව මොකද නැත්තම් වෙලාව හංගවන පදයක්. නාම පදයක්ම තමයි නේද? උදේ රෝහලට රෝහලට කියන්නේ ඒකත් නාම පදයක්නේ ස්ථානීය නාම පදයක් ගියා
ක්‍රියාපදය. ඉතින් මට ඒ වගේ ක්‍රියාපදත් පාඩම් වෙනවා නාම පදත් පාඩම්. එහෙම පාඩම් කරනවා. ඒකට හරි ලේසි කියලා මම හිතනවා. ඉතින් මම දන්නේ නැහැ ඔයාලට ලේසි වේද නොවේද කියලා. දැන් මේ අකුර තමයි ඒ කියන අකුර. මේක හැදෙන්නේ මෙන්න මේ අ කියන අකුරෙනුයි. ඒකට අපි එකතු කරනවා ඒකට අපි එකතු කරනවා මොකද්ද ඊ කියන අකුරයි එකතු වෙලා තමයි මෙන්න මේ කියන මෙන්න මේ කියන ඒ කියන ඒ කියන අකුර හැදෙන්නේ මේක මේ අයි එහෙම නෙමෙයි ඒ ඈ ශබ්දේ මොකද්ද ඒ ඒ අ ඊ ඊ ඊ ඊ කොයි शब्द मुकद शब्द हर एम आप आकृति काट पास पाड़ पाड़ में मनवाद आप करानती है पाड़ में करानती है नवा यौन सब टीका अभ्यास टीका එතකොට ඔයාලට පුළුවන් ට්‍රැක් ටික ඩවුන්ලෝඩ් කරගත්ත නැති කට්ටිය මට WhatsApp මැසේජ් එකක් දාන්න මේ පොතට අදාළ ට්‍රැක් ටික එවන්න කියලා මම ට්‍රැක් ටික දෙන්නම් ඒ ට්‍රැක් ටික දාන් අහන්න ඕන මෙන්න මෙතන කියන්නේ මොකද්ද තාමල් ඉල්ගසිප්සියෝ මීගාවට කියවන්න දැන් ඔයාලට පුළුවන් හතරවෙනි ට්‍රැක් එක ඔයාලා ගාව තියෙනවා නම් දාගෙන අහන්න පුළුවන් යේ නේද ඒ යේ ඒ යේ යේ කියන්නේ මොකද්ද යේ කියන්නේ ඔව් කියන එක ඔව් වා කියන්නේ වව් නියමයි නියමයි කියන්නේ වා නියමයි වේ කියන්නේ ඇයි කියන එක වේ කියන්නේ මොකද්ද ඇයි කියන එක සිංහල තේරුම ඇයි වායෝ කියන්නේ එනවා කියන එක වීයේ කියන්නේ උඩ කියන එක මේ චෙක්සන් වීයේ නේද චෙක්සන් වීයේ චෙගල් ඉස්සය පොත් මේසේ උඩ පොත තියෙනවා මේ වීයේ කියන්නේ උඩ කියන එක ඊට පස්සේ විවෝයෝ विवोयो कियाने मतक कर गानो मेक विवोयो ने में विवोयो वी आकृती है ने विवोयो मतक कर गानो ना तं आवर्जनीय करनो किला तमाई कियान इड पासे ईगाव ट्रैक के ये दिवाला टा आहान ने बोलवान तामल इल्गसिप्चियो मीगाव टा किया वान दें आपी में इगन गात दित्त सौर सहान ना तं हमने तं संयुक्त सौर इजुम्मा में आकृ शब्द करने विधि वाले में फर्स्ट नी ट्रैक के दी दागन वाले टा आहान ने बोलवा वाट इयरफोन खाली भावित कर मीन विना शब्द विधियाट मे अकूर आहनवाना होंदाय लघु शब्द अपीट आहनवाना एम वाट फोन के बगे आहनवाना इयरफोन भावित कर मीन मे अकूर को शब्द वेन के प्रैक्टिस कर इट पास तामल तेदो मनन गोसल को तामल इलग सिप्सियो क्या मी गाट किए वन क्यों ने कहे मे अकूर टीके वाला बाला किए वन होना तामल तेदो මනන් ගොසල් කොර සිප්සියෝ තාමල් තද්ගෝ තාමල් කියන්නේ මීගාවට තද්ගෝ කියන්නේ සවන් දීලා මනන් කියන්නේ නිවැරදි ගොසල් කියන්නේ දේ කොර සිප්සියෝ කියන් තෝරා දැන් මේ අපි අකුරු ඉගෙනගත් දිප්ත සොර එහෙම නැත්නම් සංයුක්ත සොර වලින් මෙන්න මේ ට්‍රැක් එකේදී මෙයා කියන්නේ එක අකුරයි අපි ඒ අකුර මේ අකුරු දෙකෙන් මොකද්ද කියලා අපිට
තෝරා ගන්න ඕන. එහෙනම් අපි බලමු මේ අකුරු මොනවද කියලා. මෙයා මෙතනදී කියන්නේ එක අකුරයි. 6 වෙනි ට්‍රැක් එක තියෙන අපිට අහන්න. 6 වෙනි ට්‍රැක් එකේ බලමු අපි මොනවද කියන්නේ කියලා. Sorry. एक बार उन्हें तभी ये तो वाल कराना पुलवां किधर दिकराना पुलवां वाल कराने तो ये ने एक ऐहन वाह एक बात में एक में अकुरा यह है निका अकुरा के शब्द या कहने को या किया ही ए किया ही नेता ये किया ही ये देखें मुखाद्दे वाट ऐहू ने केला एक तो माँ क्या दागा निवितरा है तीन एक किधर दिया अभ्यास वाट है कराना पुलों माम में पढ़ा पाले नी बार में करने हरी पढ़ा पेरना जाने में के बेरी उन्हों तो वाट ये विधियत है कराना पुलवां अभी बालमू में कर ना तो प्ले वे इधर किया ला प्ले उन्हों थारी 3번 다음을 듣고 맞는 것을 고르십시오 1 एक ए मैंने मैं आप 2 왜 वे की लकी में तीन या पुरु वी वी की लकी में तू में के देख ई ई में ओ देख वो वो की लकी में यू एक वा वा की लकी में हायत देख तो वाट ये वाके तोरा गाने पुलवां कोहमद ये वा बाविता कराने किया ला हरे ऐना ये गाव साथी है देवनी पार्ट में डाप याना දෙවනි පාඩමේදී අපි කතා කරනවා කොරියාවේ කොරියානු භාෂාවේ තියෙන ව්‍යංජන අකුරු මාලාව. දැන් සිංහල භාෂාවේ තියෙනවානේ ස්වර ව්‍යංජන කියලා. ස්වර අකුරු වල ආදේශයෙන් නේද? ස්වර අකුරු වල ආදේශයෙන් තමයි ව්‍යංජන අකුරක් ශබ්ද කරන්නේ. කොරියානු භාෂාවෙත් එහෙම. නේද? පළවෙනි පාඩම ඔයාලට පළවෙනි වීඩියෝ එක අලුතෙන් ආපු කට්ටියට පළවෙනි වීඩියෝ එක බලද්දී ඒක පොඩ්ඩක් ලාවට වගේ තේරෙයි. ඊට පස්සේ මේ පාඩමේදී ඔයාලට ඒක හොඳටම තේරෙනවා. හරි. අද දවසේ එතකොට මොනවද ප්‍රශ්න තියෙන්නේ? මොන 17 දෙනෙක් ඉන්නවා? නේද? අද දවසේ මොනවද තියෙන ප්‍රශ්න? දැන් ඔක්කොටම කියන්න තියෙන්නේ අනිවාර්යෙන් પાස්පෝර්ට් එක හදාගන්න. රට ඉන්න කට්ටිය પાස්පෝර්ට් හදන්න යන්න එපා. પાස්පෝර්ට් එක ඔයාලා හදලා තියෙන්නේ නේද? එහෙනම් ලංකාවේ ඉන්න කට්ටිය අනිවාර්යෙන් પાස්පෝර්ට් එක හදාගන්න. कोई वेला विभाग मेतन खाटी पास उत्तर हाँ राता ही नहीं है ना पासपोर्ट आता नहीं पा हाँ देखा उधर दिनों हादलती है ने कासून हादलती है ने वैसे मत वाई से मत काट बुते वाई से मत की को खाओ देखी भी दिनों देखी भी ओ से ओ मुखिये दो आठ दाह हाथाई से दाह हाथाई है ना दाह आठ एक हादान तेरे ना दें इगना करना इमीट हादम तो विषय पहाड़ वाला टारगेट कराने को थे। तो उसे हाँ हाँ ये तो कोटे में अपे कोरियन करपु ओले वाले वाले कोरियन करपु लामे किटिया लामे मटे इस तो तित्तर लती बा एक हाथ दाता ही किया उन्हें से कोरियन वाले एक हाथ तीन होती है दिंग में सामान्य पहल दात कोरियन कराने पुलो उसास पहल दात कराने पुलो जंग कोरियन तीन अलामा इटात नहीं है එතකොට අනික් කට්ටිය ඔක්කොම හදලාද තියෙන්නේ ප්‍රශ්නයක් නැද්ද
හරි නේද එහෙනම් මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න නැද්ද සිල්මුනිසයෝ හරි එහෙමනම් අදට ක්ලාස් එක මම නවත්වනවා අද දවසේ තියෙන වීඩියෝ එක සමහරට අද හවසට දෙන්න පුළුවන් මේ බොහෝ දුරට හෙට තමයි වීඩියෝ වීඩියෝ ටික ගෲප් වලට දාන්නේ එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ නිතරම කියන්න තියෙන එකම දේ තමයි මැසේජ් නවත්තලාන තියෙන පුතේ ගෲප් එකේ එතකොට මම දානෙව ඔයාලට අනිවාර්යෙන් පේනවා මම දාන මැසේජ් අනිවාර්යෙන් කියවන්න ඒක තමයි අංක එක තේරුණාද නැත්නම් බොරුවට නිකන් ආ මැසේජ් ගෲප් එකේ මැසේජ් බලලා ඉවරලා මට මැසේජ් යද්දා නැත්තම් මගේ මේ ෆෝන් එකෙන් දවසට මැසේජ් 100ට වැඩි එනවා හැමදාම හැන්දෑවට මම අර ඔක්කොම ඩිලීට් කරනවා එයි නැත්තම් මේකේ වහා ගන්න බෑනේ කිසිම දේ 100ට වැඩි ඉතින් ඒ හින්දා මම කියන්නේ මොනවා හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම කෝල් එකක් ගන්න අය මැසේජ් කර කර ඉන්න දෙයක් නෑ කෙලින්ම කෝල් එකක් ගත්ත ඇහුවා හරි එහෙනම් සියලු දෙනාටම බුස්සර්ණයි තෝසි මේකසෙයෝ